कलकटा उमला गया देती है दी बुलारी उल्लू इन्ने देती है आधे इंदां कलकटा वाती इन्ने मगे आते हैं को कदागर बाला बोले ना एक यार कदागर पांडे ये बंगूट अये टैक्सी से टपियो मरंडे अन्ने अन्ने अपियो बेर गड़ने की ला कदागर बाला को हेलो बोले के महालु को ना एक यार इन्ने की बंगूट अभी क्या कहाँ नोड ने खाली में नहीं कल कटाव आरक्षा करने वाले ना है क्या अभी आरक्षा कराई यहाँ है ना वाह वक़्त वो है ना कोहम दो इन्ने कोई विलेट दो इन्ने यहाँ विलावटे ना बासे का क्वत कोच्चि क्वत ने में यहाँ कुनाडुआ ये अपने ना है क्या होत में तेरे मुकुट तितरो इन्ने मंकियाँ ने बला के होंदर टमाई बला की तीन है हम देखों पैक कर अगर दम दुआ पाला दुआ ने बेरे इन्नो ना दम में हैंगी आला मुकद बला टे बैडी वेला वक्त ने याद है इन्ने वा සමාව දෙනවා ඒත් උඹ මගේ යාළුවන්ට ගාපු නිසා උඹව මරලා දැම්මේ मुखद
मीडिया कार्य अविला कपट वगे प्रश्न आना अब मुनाद किया ने याला दान्ने दिया खुदा रख किया ने याला हाँ ने पुलिस डिपार्टमेंट में तो निधि दे किया ला ऐ था मापराद कार्य अल्लाह नेते इतको ठापिकेरो आवास नीति में क्रिया हमारे गन में इन्ने किया ला याला पे पाँच चल करना अब इस सदाचार रात में को खता करना ओखने वे ने ओडिटी का मरण परिचय दे वाले ओके सर मुकदे का जलाश्मी मीडिया कार्य को आगे वार्ता पाल करने और दुम्बटे के बाने एक अकेले बाम मटा बोली सर मटा धन गंडों ने मगे माली मेरु ने को हम देखिए ला मटा धन गंडों ने काउ दो वो मेरु एकीये ला उम्मका उन्हात मगे अटुनी उमेरे ने हाँ ओवला न ओया ना बस्से कर අපි දුවගෙන ගිහිල්ලා ඕවල්ලන්න මොනවද දන්නේ හිතන් ඉන්නේ ඔයාට කියන්න පුළුවන් මට කොයි වෙලාවෙ කෝල් එකක් ඇයිද කොයි වෙලාවෙ මැසේජ් එකක් ඇයිද කියලා එහෙම කියන්නේ කොහමද සර් කෝල් එකක් ආවට පස්සේනේ කියන්න පුළුවන් ඒක තමයි පොලිසියක් දැනගන්නේ අපරාධي වුණාට පස්සේනේ හයි සර් ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් මේ තියෙන හැම බොඩි එකකම මරණ පරීක්ෂා වාර්තාව මිනි මරුවා සෑහෙන ශක්තිමන්තයෙක් මට හිතෙන විදිහට 25ක් විතර කොල්ලෙක් එතන හිටපුව හැම මිනිහෙකුගේම ඇට කුඩු කරලා දාලා Oh,
తల్లే చేసుకోనా డబ్బుల్నే పైనల్లే నింపుకోనా నే ప్రతికూట పార్టీలా మార్చుకోనా నీనా 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 ఇలాగే రానా షానా షానా సంతోషానా సలాపే చేనా చెరితామ నిధిద నెత్తాం ముళ్ళు రేపురామ కరణ రస్తే అదు గానేగానే ఉన్న దాని నిధి చెరి చెరి నెగిట్నా అయ్యమ్మే మెన్న ఓ కాపీక మెద ఇక్మడ లాసి వెన్న ఓయాడు పరక్కు వేయి కో నెగిట్నా ఆంటీ ఏయ్ మొక్కద కాలేజ్ ఎకట యాన బస్ ఎక మిస్ ఉనా అమ్మ కివ చెరిట కిరా ఎరలవ గాన్న కిరా జిమి තව මොනවද කිව්වේ ඔයාගේ මම්මී? එහමර ගොඩක් දේවල් කිව්වා. එහෙමද? කියන්නකෝ බලන්න. එයා කිව්වා ඔයා ඉල්ලන ඕනම දේ දෙන්න කියලා. ආහා. එයා කිව්වා බයික් එකට නැග්ගට පස්සේ බ්‍රේක් ගන්න හැම වෙලෙම ඔයාව අල්ල ගන්න කියලා. තව? මට නිකන් ලැජ්ජයි. මට නම් නිකන් කොයිල් වගේ. හා? මම මොඩේක් නෙමෙයි ඔයාගේ අම්මගේ ප්ලෑන් වලට අහු වෙලා ගොනෙක් වෙන්න. මම චෙරි. යන්න. චෙරි. යන්න. මොකද සරස්වති? මොනවද ඔය කියවන්නේ? නෑ පොඩි මහත්තයා මම ඉංග්‍රීසි ඉගෙන ගන්න හදන්නේ. රූටල් කියන්නේ මොකද්ද මහත්තයා? උඩරිම ක්‍රූරත්වය. තේරෙන සිංහලෙන් කියන්නකෝ. ඔය ඉංග්‍රීසි ඉගෙන ගන්න කලින් සිංහල ඉගෙනගෙන ඉන්න. ආ. උදේ පාන්දර මේ වගේ නිවුස් කියවනවද? ගින් වැඩ බලාගන්න. අම්මේ බඩගිනි. බෙදන්න බෙදන්න බෙදන්න. ඔච්චර හදිසි වෙන දෙයක් නෑනේ. වේලාසරින් නැගිටලා ලෑස්ති වුණානා නේද? ඔයාගේ මාමා නේද සීයෝ? ඔයාට බැයිද යාට කෝල් කරලා කියන්න? ඔයා එනකොට පරක්කු වෙයි කියලා. මං කොච්චර කෝල් ගත්තද යාට? ෆෝන් එක කාන්සල් කරන්නේ නැහනේ. ෆෝන් එක දාලා ගිහිල්ලවත්ද? එයා තාම පල්ලෙහාටවත් ආවේ නැහැ. ඇත්තද? මාමේ! අයියෝ. මොකද මාමේ? ඔළුවේ ඉඳන් පොරවගෙන ඉන්නේ. සීතලද? මට බයයි. ආ? යාළු ඔෆිස් එකට ඇවිල්ලා ඇහුවොත් එහෙම මම මේ සිටියේ නෑ කියන්න. ඒ මොකටද මාමේ? මං කාටවත් බොරු කියන්නේ. මොකද ඇත්ත කියන්න බැරි නිසා. මොකද්ද ඇත්ත? මට කියන්න. මං හරි සතුටින් කම්පැනි කාරකෙන් ඔෆිස් එකට යනකොට කෝල් එකක් ආවා. හලෝ. හලෝ සර්. මගේ නංගි ඔයාව වල තිබ්බ පොට එකට කැමති. ඔයා එන්න අපේ ගෙදරට. ඔයාත් කැමති නම් මේක කළා දාමු. හොඳයි මං එන්න. එල්ලමට කැමති. හේ. මං කසාද බදින අදහස අතහැරලා ඉතිබ්බි. ඉතින් ඒ රාජ්‍ය මට කාන්තාරේදී වතුර ලැබුණා වගේ. මගේ ජීවිතේ ගොඩ කියලා හිතාගෙන යූ ටර්න් එකක් ගහගෙන එදෙන්න ගියා. ඒ බුලත් කියලා ගහනක නවත්තන. ඒ ආයුධ පැත්තකට දාන. වචනයි හැසිරීමයි වෙනස් කර ගන්නවා. එයාට දැනගන්නත් කියන්නේ පාපේ මැරියෝ කියලා. එයා සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක්. ඒ නිසා අපි සොෆ්ට් එකේ ඉන්න ඕන. හරිද? හරි අයියේ. ආ. එයාගේ කොණ්ඩේ ලස්සන බලන්නකෝ. කොණ්ඩේ නේද? චොබන් බබු වගේ නේද? ෆොටෝ එකට කොහමනම් ඇත්තටම කොහමද? ඔයා කිව්වේ මනමාලේ එනවා කියලානේ. අයියාගේ තාත්තා හැවලාදී. හලෝ සර්. බාබු මහත්තයා වෙ නැද්ද? මොන බාබුද? මං කියන්නේ වාගේ. මොහම් බාබුද? මගේ තාත්තා මැරෙලා නම් ගොඩක්. කිව්වා වාගේ තාත්තා ගැන නෙමෙයි. අහා ප්‍රශ්න වෙ ඇති. දැන් ඇතුලට යන්න. මට ගෑනු ළමයා පෙන්නන්න. අනේ දෙයියනි. මෙයා ගොඩක් තරුණයි වගේනේ. මට අවුලක් වෙන එකක් නැහැ. මුලින්ම ගිහිලා වඳින්න දුවේ. ඒ මට වඳින්න ඕනේ නැහැ. විශ්වාසද? ඔයා වාඩි වෙන්න. මං කෙල්ලට කැමති. ඒ කියන්නේ බාබුත් කැමති වෙයි නේද? මොන බාබුද කියන්නේ? කියවන්නේ. අපි වෙලේ ඉතින් බාබු බාබු. මං ඔයාලට කැමති. ඔයා කැමති නම් මගෙත් එක පර්සනලි කතා කරන්න පුළුවන්. යමු එළියට. මනමාලි පර්සනල් කතා කරන්නේ මනමාලයාත් එක්කනේ. කොහොමද මනමාලයාගේ තාත්තත් එක්ක කතා කරන්නේ? ඔයා මාව වැරදිලා තේරුම් ගන්න. මමයි මනමාලයා. මටයි බඳින්න ඕන. එතකොට මේ ෆොටෝ එක? ඒක මගේ එකක් තමයි. චිචි. නංගි, නංගි. ඒ කොහෙද යන්නේ? ඔහොම ඉන්න. එතකොට තමුසේ තරුණ කාලේ ෆොටෝ එකක් දෙව්වේ? නාකි වයස දිනවද ගෑනු බලන්නේ ටිකක් පරක්කුයි මොනවද ටිකක් පරක්කුයි ජීවිත කාලෙම පරක්කුයි ඒ මොනවද ඔච්චර ලොකුට ගන්නේ හා උදාහරණයකට කයිටිගේ වීරයා කවුද චිරන්ජීව ආගොනකේ චිරන්ජීව පෑන්ස්ලා අඩු වුණාද වැඩි වුණාද වැඩි වුණා ඒකනේ මිනිස්සු අවුරුදු 20කට ඉස්සෙල්ලා චිරන්ජීව කයිටි කරද්දිත් කැමති ඒ වගේම අද තාගෝල් කරද්දිත් කැමති නේද ඔයාලා මගේ පරණ ෆොටෝ එකට කැමති නම් ඇයි දැම්මට කැමති නැත්තේ පෑන්ස්ලායි කසාදේයි වෙනස් නෑ ඒවා සමානයි අපි ටජ්මාල් බලන්නක නවත්තනවද දැන් එතකොට එයාලත් වයසයිනේ මම බොරුද කියන්නේ එතන ඉතින් ඒකනේ කවුරුත් කසාද බඳින එක නවත්තන්නේ
යාල වයසට ගියා කියලා. මට තවත් බලන් ඉන්න බෑ. කසාදේ දින දාගමු. මොකද්ද තමුස කියන්නේ? තමුස මට ගහන්න හිතුවොත් එහෙම මට පුළුවන් තමුසට හොඳ සංග්‍රහයක් කරන්න. මේ සිටි එකේ බාබ්ජි දන්නවද? ඔයා එයාව දන්නවද? මං කෝල් එකක් ගත්තකම මං තමුසට ඇවිල්ලා එයා නෙලයි. මේක අහගන්නවා. මේ කසාදේ නවත්තන්න කාටවත් බෑ. ඒ අයියා තමයි බාබ්ජිගේ දකුණු අත. වැදගත් මිනිස්සෙක් කියපු හින්දා ආයුධ හැංගුවා. ලොක්කා මෙයා මරලා දාමුද? ඉන්න. දැන් මට ප්‍රශ්නේ පැහැදිලි. ගේ ඇතුලේ ගහගත්ත බඩු අපරාධේ. ඒ නිසා ජින්කාන ග්‍රවුන්ඩ් එකට එන්න. ඒ මම තනි මිනිහෙක්. තමසලා 20 දෙනෙක්. තවත් මිනිස්සු 20ක් ගේනවා. 20 20 මේක කරමු. ඔළුවන් තරම් මිනිස්සු ගේනවා. ඒත් අඩුවෙන් නම් ගේන්න එපා. අන්න දීවා. මං උංගව තරහ ගස්සලා බයෙන් පැනලා ආවා. හොඳ වෙලාවට උන්ට මාව අල්ලගන්න බැරි වුණා. ඒත් මගේ ෆෝන් නම්බර් එක තියෙනවා. අපේ භාෂාවේ තියෙන හැම කුණුහරුපයක්ම කියලා උන් මාව අවුල් කරනවා. මාව මරනවා කියලා තවත් බය කරනවා. මටවත් දැනෙන්නේ නැති වෙනවා මෙච්චර දේවල් කරාද? ඔයාගේ තරුණ කාලේ ෆොටෝ එකක් කැවලා මේ නාකි වයසේදී කෙල්ල බලන්න එන්නේ කාටද? මං ඊටත් වඩා ලොකු වැරද්දක් කරා. මොකද්ද? මං බාබ්ජිගේ නම පාවිච්චි කරා. එයා එහෙම මේ ප්‍රශ්නේ දැනගත්තොත් අනිවාර්යයෙන්ම මාව මරලා දායි. ඔයා බාබ්ජිට බය වෙලා නේද ඉන්නේ? එන්න යන්න. අනේ මොබේ. අපි ගින්දර අල්ලන එකවත් මැරියොත් එක අවුල් දා ගන්න එකවත් හොඳ නැහැ. අවුල් දා ගන්නවා. ඔයා නිසා. යන්. ආයි බ්‍රෝ. හේ. කොහෙද යන්නේ? බාබ්ජිව. අයියා පොඩි වැඩක ඉන්නේ. එළියෙන් ඉන්න. ඕකේ. තමයි මෙහෙ ඉන්න මැරෙයෝ ඔබ අපේ ඩම්ම ගන්න හදනවා මගේ නමට හරි දෙපළට හරි අත තියන්න හැදුවොත් මරලා දානවා මේ ඇයි මොකද අර කෙල්ල දිහා බලන්නකෝ ඒයි දේවල් ටිකවත් භක්තිවන්තව ඉන්න ඕන මැරෙන්නේ කෙල්ල ටිකවත් බයින් ඉන්න ඕන ඔබ කෙල්ල දිහා බලන්න එපා එපා ගොම අහන්නකෝ හරි ලස්සනේ මාමේ මං වෙනුවෙන්ම මාවලද කොහෙද ඒයි මේ අහන්නකෝ මාමේ මම මේ කෙල්ලව දා ගන්න ඊට පස්සේ ගනු දෙනු බේර ගන්න මෙහෙට එන්න දෙයක් නැහැ එයාලම අපි ළඟට එයි කොහොමද මගේ අයිඩියා එක ඔයා ලොකු අවුලක වැටෙන්න යන්නේ මම මෙහෙට ආවේ ප්‍රශ්නයක් විසඳ ගන්න මිසක් ඇති කර ගන්න නෙවෙයි ටිකක් තේරුම් ගන්නකෝ මට මේක විසඳ ගන්න ඕනේ නැමයි යනවා බලන්න එපා අනේ බලන්න එපා ඒ ලොකා කතා කරනවා බෑනු මිනිහා කොච්චර දරුණුද කියලා පේනවනේ මෙහෙන් බැලලා එන්නේ කොහොමයි වගේ යම් එන්නේ ඉතින් මං ඉන්නවනේ එන්න යා නෝස අයියේ මම වාට කිව්වේ මෝ තමයි මගේ නංගිය බලන්න ආවේ මම නෙමෙයි මගේ මාමා මේ විදිහට මිනිහ හොඳයිනේ ආ ඇයි නංගිය බන්දලා දුන්නේ නෑ නෙවෙයි අයියේ පිටිපස්සේ හැංගිලා ඉන්න එක අර ඉන්නේ අරු කොහොමද සර් මේ මොන මගුලද අනිත් තුන් කසාද බන්දනවා සි තමුසිර මොන කසාදද වයස විතරක් නෙමෙයි අයියේ මෝගේ අනිත් ඒවත් වැඩි අයියාගේ නමත් පාවිච්චි කරනවා ක්‍රෙඩිට් කාඩ් එකක් වගේ මෝ මාවත් බය කරන්න හැදුවා අයියටත් කෝල් එකක් දෙනවා මොන අයියකින්ද මෝ මගේ බෑන් එක නම් පාවිච්චි කළේලා මිනිසුන්ව බය කරන්නේ තමුසිර නම් මොකද්ද ජිලේබි අනේ ජිලේබි ආ ඒ මොන නමක්ද බංගේ කලින් අහලවත් නැහැනේ මගේ තාත්තා රසක විතර කඩයක් තිබ්බා ඒකේ ජිලේබි තමයි ස්පෙෂල් අපේ බබුලේ මවයි ස්පෙෂල් ඒ හින්න මටත් නම දැම්මා ජිලේබි කියලා ඇත්තද ඔයාගේ නම මොකද්ද චෙරි චෙරි තමුසිගේ නමෙත් මොකක් කර කතාවක් තියෙනවද එහෙම නැහැ නික්නේම් එක අරුගේ නම රසක ඇවිල්ලා ඔයාගේ නම පළතුර ඒකද මෙහෙම හැසිරෙන්නේ ආ ඒයි මුන්ට හොඳ පාඩමක් දුන්නා ඇයි හයිද්‍රාබාද් වල මිනිස්සුන්ට බාබ්ජිගේ නම පාවිච්චි කරන්න අයිතියක් නැද්ද මිනිස්සු යාගෙන පිස්සුවෙන් ඉන්නේ. එයාට මිනිස්සු ගොඩක් ආදරේ. ඉතින් මේ අයගේ නම් පාවිච්චි කළා. මොකක්ද වුනේ? මං ඇහුවේ මොකද්ද? තමුසල උත්තර දෙන්න මොනාටද? මට කියපු කිදයක් තේරුන්නේ නැහැ. තමුස මොනවද හිතාගෙන ඉන්නේ? ඔයාට තේරුණාත් එකයි නැත්ත් එකයි. එයාට තේරුණා නම් ඇති. හයිද්‍රාබාද් වල බිරියානි කොච්චර ප්‍රසිද්ධද? ඒ විදිහ නම් බාබ්ජිත් ප්‍රසිද්ධයි. බාබ්ජිගේ නම් පාවිච්චි කළා තමයි ආශ්‍රමේ වාඩි වෙන පුටු ගත්තේ. ඉස්කෝලේදී පුටුවක් ගන්න ඕන වුණත් බාබ්ජිගේ නම තමයි පාවිච්චි කරේ. මේ යන්න සත්තුත්තේ සත්තුන්ට හැමදාම කෑම ඕන වගේ මිනිසුන්ටත් බාබ්ජිගේ නම ඕනේ. නැද්ද මාමේ? මොකද? තමුසේ මාර සීදානවද? ලොකු මාමේ. ඇයි? එයාට කතා කරන්න දෙන්න. අකීපන්. ඔයා කියන්න.
මෙයාලා ඔයාලගේ හිටන් ඉන්නවා ඒත් ඔයාගේ තියෙන බලය ගැන දන්නේ නැහැ එතකොට පවන් කල්යාණන්ගේ ෆිල්ම් එකක් ෆස්ට් ඩේට් එකේ බලලා තියෙනවද කවුරු මරි බලලා තියෙනවද ආ නෑ අරන් නැහැ ඒත් මම බලලා තියෙනවා ඒ බැලුවේ බාබ්ජීගේ නම් පාවිච්චි කළා අනික බාබ්ජීගේ නම තියෙනවා නම් පොලිසියෙන් අරෙම්මෙන් කිසිම කේස් එකක් දාන්නේ නැහැ මේතරම් පවර්ෆුල් මිනිස්සෙක්ගේ නම පාවිච්චි කරන එක වැරදිද මොකද තමුස කියන්න හදන්නේ තමුස දැන් යන යනත හැමතැනම මෙයාගේ නම පාවිච්චි කරනවද පොදු සිරීටත් එහෙමද ලොකු මාමේ මොකද අපි දන්නවනේ මාකට් එකේ අපිට තියෙන ප්ලේස් එක අපි ඉතින් මේව දැනගන්නත් ඉපෙයි හරියට හරි සර් සර් ඔවුලක් නැත්තම් ඔයත් එක ෆොටෝ එකක් ගන්නද මාමේ ෆොටෝ එකක් ගන්නකෝ මෙච්චර දවසක් මම නම විතරයි පාවිච්චි කරේ දැන් ෆොටෝ එකක් පාවිච්චි කරන්න යන්නේ සර් කාටවත් දාගන්නකෝ ගන්න ගන්න අයියේ මං කොලේජ් යනවා මේ වගේ නංගිද ඔව් මාමේ එයාත් එක්ක ෆොටෝ එකක් ගන්න එයි මොකද කරන්නේ හදන්නේ ඇයි එයාත් එක්ක ෆොටෝ ගන්න ගන්න මාමේ මේක වැඩ කරන්නේ ජීවිතේ වැඩ කරන්නේ නැහැ කියලා මොකද තමුසේ මේ ෆොටෝ එකක් පාවිච්චි කරන්න දෙන්නේ ඇයි තමුසේ මෙයාත් එක්ක ෆොටෝ එකක් ගන්න යන්නේ මොකද ඒක වැරද්ද පබ්ලිසිටි ගන්න යන්නේ මු පෝස්ටර් ගහලා සිටි එකේ බෙදන්න යන්නේ මු ඔයාට පේන්නේ නැද්ද මුගේ මූණ බැලුවමවත් ඔයා කොලේජ් යන දුවේ සර් ඔයාගේ නංගි මොන කොලේජ් එකද ඔයාලා මොකටද එක දැනගන්න ඕනේ අපි මෙහෙට ආවේ මොකටද දැන් මොනවද අහන්නේ එහෙම නෙමෙයි මාමේ එයා මොන කොලේජ් එකටද යන්නේ කියලා දැනගත්තම අපිට පුළුවන් එහෙට යන්න තු වෙන්න මගේ යාළුවෙක් එහෙට යන්න නැද්දවත් ඕනින් එයා දිල යවන්න පුළුවන් නේද සර් කරෙක්ට් බීටෙක් ෆයිනල් ඉයර් ශ්‍රී ඉංජිනේරින් කොලේජ් අන්න හරි හැමතරතුරම්ම දෙන්න උස බර ලග්නේ පලාපල ඔක්කොම කියන්න එතකොට හරි කවදාද මූ හොඳ ප්ලෑන් එකක් හදාගෙන ඉරහඳ වගේ ෂුවර් මොනවද ඔය කියවන්නේ මොනවද කියන්නේ මම මෙහෙට ආවේ බාබ්ජී සේරවම් වෙන්න විසක් නංගි ඩංගර දඟල ගන්න නෙමෙයි කටවනවා ඔය දන්නද කොහෙද ඉන්නේ කියලා පොඩ්ඩ මොලේ කල්පනා කරලා කතා කරනවකෝ අනික පොඩ්ඩ බාබ්ජීට ගරු කරලා කතා කරනවකෝ තේරෙන්නේ නැද්ද සර් එයාලා මොනා කිව්වත් මම ඔයාගේ ලොකු ෆෑන් කෙනෙක් ඔයා මාව තේරුම් ගත්තොත් ඇති මට මිනිහ කතා කරන විදිය නෙවෙයි මිනිහ ගැස් දෙක නෙවෙයි මිනිහ කතුරු ගන්න පුළුවන් ඔයා නම් ග්‍රේට් සර් ඔයාට කැමති වෙලාවක ඇවිත් මාව හම්බෙන්න පුළුවන් thank you sir ඒත් පොඩි ඉල්ලීමක් තියෙනවා මෙයාලට කියන්න මගේ මාමට මූත් කරන්න එපා කියලා එයාට මූත් කරන්න නෑ thank you යන්න යන්න සර් जीवितरल මදු මං ඔයාගෙන් කැමත්ත ආපු හැම වෙලාවකම ඔයා බෑ කිව්වා ඒත් ඔයා මට ආදර කිව්ව නැත්තම් මම මෙතනින් පැනලා මැරෙනවා ඔයා කියනවද මං පණින්නද එයාට පණින්න දෙන්න එපා මදු කියන්නකෝ යට ආදරයි කියලා එයා පණින්න එකපාරයි ඒ වුණාට අපේ මාධ්‍යකාරයෝ දහසරයක් පෙන්නයි ඊට පස්සේ අපේ කොලෙජ් එක වහලා දායි ඒත් මීඩියා එකේ කවුරුත් නැහැ නේ මීඩියා කාරයෝ නැති වුණාට මේ හැමෝටම සෙල්ෆෝන් තියෙනෝනේ දැන් තමත් රෙකෝඩ් කරනවා උන් දැක්ක වගේ කියනවා යන්න කොදුවේ මොනවද සර් අර කෙවුඩින් නැගලා පයින්නවා කිව්වම මෙයා කාට වුණත් ආදරය කරන්න ඕනද එයි කියලා දේ අහන පයින්නවා මම පල්ලයට බහින්නේ මන්ට ආදරය කිව්වොත් විතරයි මදු වෙලාව නැහැ මට ආදරය කියන්නේ නැත්නම් මම පයින්නවා එයි අන්න අරුණා උයට තැලිය පිස්සු එකේ මං වගේ පිස්සෙක් කොහෙවත් නැහැ මදු කියනවද නැත්නම් පයින්නද අනේ කියන්නකෝ දුවේ මිනිහ ඔතනින් පැන්නොත් ඔයා හිරෙයයි මං උසාවියේ මෙයා මොකද අරයටත් වැඩි උඩ නැග්ගේ බදු ඔයා මෙයාට ආදරේ කිව්වොත් මං පයින්නවා ආ ඒකෝ අපේ කොලේජේ කොල්ලෙක් නෙමෙයිනේ ඒ නැගලින් අපේ බිල්ඩින් එකේ කඩන ඔය කවුද මං කවුද කියන එක වැඩක් නැහනේ මට ඕනේ මොකද්ද කියන එකයි වැදගත් බදු මෙයාට ආදරේ කියලා කිව්වොත් මං පයින්නවා අන්ත කළ තිනවා ආදරේ වෙන මිනිස්සු පහිනවා ආදරේ කිව්වොත් දන්නවා කියන මිනිහෙක් දැක්කමයි මූණම හමුතු එකෙක් කොහොම කරත් එකෙක් මරනවා ඔයා කලබල වෙන්න පාදුවේ මෙයා කලබල කරන්න එපා මේ අහන්න කවුද ඉන්නේ කවුද පහින කියලා ඔයාලම තීරණය කරන්න මොනවද බ්‍රද ටෙන්ඩරේ මන් දුන්නාම කොන්ට්‍රැක්ට් එක ගොයා ගන්න හදන්නේ ඇයි ඔය මගේ මහන්සිය ප්‍රයෝජනය ගන්න දෙන්නේ නැත්තේ මොකටද ඔච්චර මහන්සි වෙන්නේ ස්විච් ඔෆ් කරු ෆෝන් එකට කෝල් ගත්තට වැඩක් වෙන්නේ නැහැ නේද වැඩි රඟපාන්න නැතුව බයිනෝ මං ඔයාලට ඇත්ත කියන්න මොකද්ද ඇත්ත තමුසේ පල්ලයට ආවම කියන්න හරි වැඩේ හරි මිනිහා පල්ලයට බැස්සා මොකක් හරි මන්ත්‍රයක් දාන්නේ මොකද්ද ඇත්ත ඔයාට පුළුවන් ඔයාගේ ආදර වෙනුවෙන් ඕන කෙනෙක්ට රිද්දන්න ඒත් ඔයා ආදර කරන කෙල්ලට රිද්දන්න එපා ඒ කෙල්ල මගේ ඔයා පැත්තකට ලයින් මොකක් මේකද ඔයා කියනවා කිව්ව ඇත්ත බ්‍රද ඔයා දන්නේ නැහැ නේ කෙල්ලගේ අයියා ගැන ඌ මිනිමරුවේ ඌව මරයි පැත්තකට ලයින්දපා එතකොට ඔහේ දිනන්නේ කොහොමද එයාට මගෙත් එක්ක හැප්පෙන්න බෑ ඇයි ඔයා ඉගෙන ගන්නකෝ පස්සේ දවසක ඔයාට මේවා තේරෙයි එයි 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 කොහෙද යන්නේ මම මදු හම්බෙන්න යන්නේ මොකටද ඔයා මදු හම්බෙන්න යන්නේ ඒවෝ නැනේ මෙහෙම කිව්වොත් මගේ පපුව පැල්ල මැරෙයි එන්න යන්න
ඔයා නියමට වැඩේ කරා. Thanks කොල්ලෝ. Well done පුතා. Thank you. Thank you very much. හාද අප්පා. මෙච්චර රිස්ක් එකක් අරන් ඔච්චරද කියන්නේ? වෙන මොනවා කියන්නේද? වෙන මොනවා කියන්නේද? බබ්ජුගේ නංගි වෙන මොනවා කියන්නේද? මෙන්න මෙහෙ එන්න යන්න. ඉන්නකෝ මාමේ. ඒක නෙමෙයි. ඔයා මොකද හිතන්නේ නැත්තම් I think I love you. Hey! ඒක කියපුවන් ඇයි ඔයා යන්නේ? අයියට කියන්න යන්නේ. දෙයනේ අපි ඔය බේරගන්න. ඔයා කවදාවත් කලබල වෙන්නේ නැහැ නේ. ඒ මොකටද? ඔයා මරලා දායකෝ ඔයා මරලා දායි. නැහැ යමු. බබ්ජි, ඒ බබ්ජි. ඔයා දන්නවද? අර පාරේ මොනවද මේ කෙල්ලට කරලා තින්නේ කියලා. ඌ දාහමිට තට්ටුවට ගිහිල්ලා ආදරේ කිව්වේ නැත්තම් ඌ බිමට පැනලා මැරෙනවා කියලා මේ කෙල්ලෝ බය කරලා. නෑ මේ මාමේ. මොන විදියට වුණත් ඌ ඒක එහෙම කිව්වනේ. ඔයා දැන් නැතු ඌ මෙච්චර කල් ඔයාගේ නම් පාවිච්චි කරා. දැන් ඔයාගේ ෆැමිලි එක පාවිච්චි කරන්න යන්නේ. අද ඌ අපි අතහැරියොත් හෙට ඌ ඇවිල්ලා ඔයාගේ නංගියවත් ඉල්ලයි. මොකද වෙලා තින්නේ? මොකද ඔයා ඔහොම ඉඳගෙන ඉන්නේ? වචනයක්වත් කියන්නේ නැහැ. ඔයා කැමතිද? ජෙරි. ආ ඒ හරි කුවිලා විද? උගෙන් මහපන්. ජෙරි මට කිව්ව මොකද්ද එතන උඩේ කියන්නේ? මම එයාලටත් කියනද සර්? ඕනේ. මේ ආදරේ කිව්වේ නැත්තම් එහෙම බැලලා බැලනවා කියලා කොල්ලෙක් මම බය කරනවා. ජෙරි අවදානම අරන් බේරලා තියෙන්නේ. කවුද? අර කොල්ලවද? නෑ. නංගිව. මේක බිල්ඩින් ගානේ බඩ කාපු කතාවක් නෙමෙයි. මේක මේ කෙල්ලට කරදර කරලා ආදරේ කියන්නේ කියලා. හලෝ. ඔයාට කරන්ට් එක වැදුණා තින් මම ඔයාට පොල්ලකින් ගහනවා. ඒකෙන් කියවෙනවද මම ඔයාට ගැව්වා කියලා? ඒ මුළු ඩ්‍රාමා එකම I love you කියන එක වටේ ඉන්නේ කරකුනේ. ඉතින් මටත් වැරදීමකින් ආදරේ කියලා කියවෙන්නේ නැතිස මං ඒක කිව්ව ඇරෙන්න වෙන මුකුත් කිව්වේ නැනිස නැද්ද මම බබ්ජි මුව විශ්වාස කරන්න එපා මුව ඇස් වලින් ඔව් කියලා තොල් වලින් නැක් කියන එකේ පේන්නේ නැද්ද සර් මං ඔයාට ලැන්ග්වේජ් එක ගැන යාලා ඉරිසියයි අන්න ඒක යාලා මං ගේ වැරදීම කියවන්නේ අනික ඔයාගේ නංගිවත් ඒකට පාවිච්චි කරනවා මොන හයියකින්ද තමුසු මෙහෙම කටවා ආ යාලා විශ්වාස කරනව නැද්ද කියන එක තියෙන්නේ මගේ අතේ මට ඔයාව ගොඩක් විශ්වාසයි මගේ නංගිව බේරගත්තට තෑන්ක්ස් දෙයන්න ඔයානම් සුපිරි සර් මාමේ අපි යමු යමු මම දැනගෙන හිටියා චාට් වලින් මිනිහෙක් මොඩය කරන්න පුළුවන් කියලා ඒත් මිනිහා ඔප්පු කළා ඒ වයින් ෆවුල් කරන්න පුළුවන් කියලා ඕක ගැන මගේ ඉස්සරහ කියවන්න එපා උඹ ඇට කුඩු කරනවා ආ ඔය ආරයට එකක් කියලා කෙල්ලට තව එකක් කියනවා මට තව වෙනම එකක් කියනවා එයාලා දැනගත්තා නම් ඔයාව මරලා දායි ඕ මම දැනගන්න තියන්න ජලේබි ගෝ ගෝ මු ඔයාලගේ වැඩක් කරගන්න ගිහිල්ලා යන්න ඔයා මට කතා කරාද කෑ ගැහුවා කෝ අරයා මන් දන්නේ මං එයාත් එක්ක තිබ්බ නෑදෑකමත් අත්හැරලා දැම්මා ඔයා විතරක් කෑවත් ඇරියට වැඩක් නෑ එයාට කියන් මාවත් අතාරින්න කියලා තව විනාඩි 10කින් යා මගලගෙ ඉන්නත් ඕනේ මට ආදරේ නෑ කියලා කියන්නත් ඕනේ නැත්තම් ඔයා ඉවරයි ඊයා එල්ලේ කෙල්ල බැලලා ගියාම ඔච්චර සතුටු වෙන්නේ සුනාමියක් එයි කියලා හිතුවම පොඩි සුලිසුලකක් ඇවිල්ලා ගියේ යන්න අම්මෝ දැන් මන් දන්නවා මේ කෙල්ලයාට ආදරේ නැහැ කියලා මං එයාට මේක කිව්වොත් මේ කරච්චලෙන් බේරෙන්න පුළුවන් It was so much fun. Yeah. කෙල්ලට කොහමඩත් අයිස් කෝපි හොඳ නැහැ විශේෂයෙන් මේ වගේ තීරණ ගනිද්දි. ඒ කවුද මුණාගේ මං ඔයාගේ පැත්ත හැරලා හිටියට කතාව කියන්නේ අරයට. කියන්න ඕනේ යාට නම් ඇයි යාටම කියන්නේ නැත්තේ? මට එයාගේ මූණ දිහා බලමින් කියන්න බයයි. ආයිමත් ආදරයක් ඇති වුණොත් එහෙම. කෙරි ඔයා මෙතෙන් ආවේ මොකටද? දැන් මොනවද කියවන්නේ? හරි මං කියන්න. ඔමින්න. ට්‍රිවිල් එලවන මිනිස්සේ කාර්යයක් ගන්න ඕනේ කියලා හිතන එක වැරදිද? නැහනේ. ඒ වගේ මං වගේ හෑන්සම් කොල්ලෙක් මේ වගේ ස්ලිම් කෙල්ලෙක්ට ලව් කරන එක වැරදිද? ඔයාම කියන්නකෝ බලන්න. නෑ. Just shut up. ඕකේ ඕකේ. ඔයාට මගෙත් එක්ක කතා කරන්න ඕන නම් කෙලිම වංගාවට එන්න. ඇයි ඔයා මගේ සිංගල් මාමට කරදර කරන්නේ? නිකන් කලබල වෙන්න එපා. මොකද සත පහක්වත් නැති ක්‍රෙඩිට් කාඩ් එකක් යූස් කරාට අපිට මුකුත් ගන්න බෑනේ. ඒ නිසා මගේ මාමව නිකන් බය කරන්න එපා. මම මේක අතාරනවා. ගුඩ් බයි. දෙයියනේ. හොඳින් ඉන්න. මගේ හොඳ කොල්ලා. ඔයාට හොඳ අනාගතයක් තියෙනවා. ඇයි නැවතුනේ? මට තව දෙයක් යාර කියන්න තියෙනවා. ඒ පාර මොකක්ද? ආ ගන්නකො. මෙයන්. හලෝ. ඔයාත් මේකට ඕකේ වෙයි. මොන රටකටවත් දියුණු වෙන්න බෑ ආදරවන්තයින්ට කම්කරුවන්ට අපහාස කරනවා නම්. ඔයා වගේ ලස්සන කෙල්ලෙක් ආදරේ කරන්න ඕනේ. නැති කරන්න හොඳ නැහැ. ඔයා ආදරවන්තයෙක්ව ප්‍රතික්ෂේප කරනවා නම් හිතන්නේ ඇයි කියලා. හැබැයි තැම්පත් මනසකින්. බයි. ඒයි. ඔයා ඒ කෙල්ලව අතාරියද නැද්ද? සරුංගලේ නූල් අතාරියට සරුංගලේ නැති කරගන්න. බල්ලු ඉවාලල කරපු පරීක්ෂණේ අනාවරණය වුණේ සිං කියලා කෙනෙක්ව පැහැරගන්න මැරෙන්න ටිකකට කලින් ටැක්සි සෙට් මෙහෙට ඇවිල්ලා තියෙනවා. මේක තමයි ගෙදර.
ने सिंध कटिया मरल एक मोहम्मद अलतर मिनी मरब मिनी मरब मेरुटिक दिन पैरगने अलग नायक वेन कौर हर सर मन स्लिप इलाक टाकट हईदराबाद या कलकत्ता इंदा हईदराबाद टिकट बुक कर मिनी अनिवार्य हईदराबाद मेद मम हईदराबाद आवे ඒ වල්ලේ මේ වගේට සල්ලි දෙන්න එපා. ඔයා දන්නවද මෙයාලා ගැන? මෙයාලා දුක මූණ දාගෙන ඇවිල්ලා හිඟා කනවා. ඊට පස්සේ බැංකුවල දාලා 110ක් පොලිය ගන්නවා. මෙයාලා සිටියේ එකේ අහලා පහලා හැම තැනම හොඳ බිස්නස් කරනවා. සයිඩ් බිස්නස් එකක් විදිහට උදේට හිඟා කනවා. දැන් තේරුණාද? ඇයි? ඔයා මෙයාලගේ නායකවත් ගත්තද? නෑ නෑ. සිග්නල් කවුන්ට් ලොග ජෙනරලි මේවා කතා වෙන දේවල්. මමත් ඔය ඇහිච්ච තමයි ඔයාලට කිව්වේ. හැමෝම කියන දේවල් හැමෝටම කියන්න එපා. හරි එහෙනම් දෙන්නකෝ. යන්න. ඔයාට හොඳට මුණනේ. ඇයියා මෙහෙම පාරේ ඉන්නේ? ඔන ලෙඩේ වුණත් මම මේක කරන්න ඕනේ අයියේ. නැත්තම් එයාලා මාව මරලා දාන. හවුද? දවසු. උනේද? ඇපලු එකට එක්ක යන්නද? බට උනේයි, කැස්සේයි, හෙම්බරිස්සාවේ ඔබ ජීවත් වෙලා හිටියෝ. මාතේ යව මරන්න පමාතේ. අනේ අපෝ. ඒයි. ඔයාගේ හැංගීම මෙලියට ගන්න උඹල ඉඟා ගද්දි. අඩවහවක්. ඒයි. ජීවත් වෙලා හරි මැරලා හරි තමසු රුපියල් 100ක් ගේන්න ඕනේ. නැත්තම් ඔබට ජීවිතයක් කියලා එකක් නැති වෙයි. තේරුණා? එයා අලුතෙන් ඉපදෙන දරුවන්ගේ ඇස් උගුල්නවා. එයා හරි වසයි. මෙයාට හොඳට නටන්න පුළුවන් අයියේ. මෙයා ප්‍රසිද්ධ වීගෙනෙද්දි එයා මෙයාගේ කකුල කැපුවා. අයියේ එයාගේ මිනිස්සු මේ නගරේ හැමතැනම ඉන්නවා අයියේ. දැනුත් බලාගෙන ඇති. මෙහෙට එන හැම ළමයෙක්ම රස්සාවල් දෙනවා කියලා අරන් යනවා. එයා ඔයාව හොයාගත්තත් ඔයාවත් මරලා දායි. ඔයාට බේරිලා යන්න දෙන එකක් නැහැ අයියේ. ඇයි ඉතින් ගිහින් පොලිසියට කියන්නේ නැත්තේ? අයියේ එහෙම කරන්න හදපු මිනිස්සු දෙන්නෙක්ම එයා මරලා දැම්මා අයියේ. අපි මේ ජීවත් වෙන්න බයෙන් මිසක් සතුටින් නෙමෙයි අයියේ. මිනිහා කොහෙද ඉන්නේ? अंबानी कैलकुलेटर जाऊड इब्राहिम हरी छोटा राव हर जनगत तो उनके माफिया फेड नवतला में है अभी ला में बिजनेस के पटांग गानी भी बालंडों को मगे रत्तरम पुता दिया वीरे को गे कमता तो मगे ऐसा में मां कोटी दाया करी विज़न कर ला वो याव वीरे कर ला फिल्म का खादनो माखन तले नहीं गानो पावा बालाई वो याद वीरे वेन होन मटोने मु मरन्न मुनाइये किती तमसे मगे पलातर इला मगे पुताट गहन्ने पलातत एक मेक विनाश वेन्न कालगुणे नेमे मगे तरह दीपा तमसे तेरे समय तुम्हें
වීරෙක් වගේ මේ අනාතයන්ව රැකගන්න. එයි උට කියලා දීපම් මං කවුද කියලා. තමුසුගේ මොලේ හොඳ නැද්ද මෙයාත් එක්ක හැප්පෙන්න? මෙයාලා කාසි වෙනුවේ මිනිස්සුන්ගේ අතපය කපනවා. පාරින් ඉන්න ඔක්කොම හිඟන්න මෙයාගේ. තමුසේ මහා පොඩි කොල්ලෙක්නේ. අම්මගෙන් කිරිබීල කියලා නිදා ගන්නවා. යනවා යන්න. එයි! කඩලා දාපා ඔක්කගේ ඇට. මිනිසුන්ට සලකන්නේ සත්තුන්ට වගේ නේද? මේ ඇඟිලි වලින් නේද අම්මගේ උකුල හිටපු පොඩි උන් ගෑස් උගුල්ලල දැම්මේ උඹා? මේ අත් වලින් නේද උඹ පොඩි උන්ට හිඟා කන තැටි අතර දුන්න ඉස්කෝලේ පොත් වෙනුවට? අයියෝ ඩගේ බැටියක් කරලා දින්නේ අන්ට දෙන්නේ. ඔයා මොනාද හිතන්නේ? මිනිහාගේ ඔලු කට්ට විතරයි ඉතුරු වෙලා තින්නේ. සැලියුට් කරන්නේ නැතුවට මොනවද හිතන්නේ බා? මෙයාට අතවත් උස්සගන්න බැරි තත්ත්වෙක මෙයා ඉන්නේ. අර ජීප් එකේ මෙනුවට ඇම්බියුලන්ස් එකවත් ගෙනිච්චොත් මෙයාගේ ජීවිතය හරි බේර ගන්න පුළුවන්. මේ වගේ අවදානමක් අරගෙන මේ හැමෝම බේරගත්තට ඔබට ගොඩාක් ස්තුතියි. මේක මං කරන්න ඕන දෙයක් නෙමෙයි. ඔයාලයි කරන්න ඕනේ. අපි? ඔව්, ඔයාලා. ඇමති කෙනෙක් පාර ඇවිදන් ගියත් ඔයාලා දුවගෙන යනවා බලන්න. ඒත් ඔයාලා පොඩි හරි අවධානයක් යොමු කරනවාද මේ වගේ ළමයි හිඟා කන්නේ ඇයි කියලාවත් බලන්න. ඔයාලා SMS තරඟ පවා තියෙනවා ආශ්චර්යයට ලැබෙන්නේ දුවේද පුතේද කියලා තෝරන්න කියලා. ෆිල්ම් එකක් කරා මේකේ වියදම කොච්චරද ලාභේ කොච්චරද ඒ හැම විස්තරයක්ම ඔයාලා දෙනවා. ඒත් මේ පොඩි උන් ඔයාලා මග ඇරලා දානවා. මීඩියා ඉන්නෝනේ මිනිස්සු වෙනුවෙන් මිසක් ජනප්‍රියත්වය වෙනුවෙන් නෙමෙයි. මෙයන් මාව ප්‍රසිද්ධ කරන්න එපා. මට වැඩිය සමාජ සේවය කරන ගොඩක් මිනිස්සු ඉන්නවා. ඔපරේෂන් එකක් කරගන්න සල්ලි නැතුව කොච්චර නම් අහිංසක මිනිස්සු දුක් විඳිනවද? ඒ මිනිස්සු ගැන රටට කියන්න. මීඩියා විදියට පුළුවන් තරම් රටට සේවයක් කරන්න. ප්ලීස්. ඔයා නම් වීරෙක් අයියේ. අපි අහලා තියෙනවා ලික මාෆියාවයි ඩ්‍රග්ස් මාෆියාවයි ගැන. ඒත් මනුෂ්‍ය මාෆියාව ගැන අපි අහලා නැහැ. ඒත් එක මිනිහෙක් ඒ මාෆියාව විනාශ කරන්න අවංකවම උත්සාහ කළා. මේ මෘතුගංග නිර්මාණ ශිල්පී තරුණ චෙරීට මේ වෙන විට Facebook හා Twitter වෙතින් හා ඊමේල් වෙතින් සුබපැතුම් දහස් ගණනක් ගලාගෙන එනවා. මම දැන් යාට කැමති. අනි ලැජ්ජාවට ඔයාට ලැජ්ජ හිතනකොට හරිම හැන්සම්. අයියෝ හදිසියෙන් ආවේ? ඇත්තම කිව්වොත් චෙරි මගේ හිත හොරකම් කළා. එයා අනාතෙන් සිය ගානකට ජීවිතය දුන්නා. මට හිතෙනවා හොඳ කෙනෙක්. ඔයා තමයි අපිව එකතු කරන්න ඕනේ. අප්පා මෙයාලා මොකෝ මට මොවද දෙන්නේ? ප්ලීස්. අයියෝ යා මේකට මාවම පටලවා ගන්න හදන්නේ. ඔයාගේ ගෑත් එක්ක කතා කරගන්නකෝ. එයා හරි වෙනස්. දැන් මොනවා කියයිද කියලා මන් දන්නේ නැහැ. අනේ මට යා ළඟට යන්න බෑනේ.
මලඟට එකගෙන එන්නකෝ. අහා. ඔයා හරි අහංකාරයි වගේ. බලා ගන්නම්කෝ. ඔයාට යාළඟට යන්න බෑ. එයාට ඔයාලඟට එන්න බෑ. මොන මගුලක්ද මේක? අපි මෙහෙම කරමු. අපි මේ ආදරේ අමතක කරලා දාමු. ජිලේබි? ඇයි දුවේ? මට තරහ යනවා. ඕ! කරුමි. මොනයි කරන්නේ? කෙරි? කෙරි? ආ. ඔයා මට කැමතිද? ඔයා වෙනුවෙන් මං ආදරේ කරු කෙල්ලවත් අතහැරේනවා. එපා. ඔයා යාට දිගටම ආදරේ කරන්න. ඇයි මාමේ? ඕන වෙනකොට ගන්න එපා වෙනකොට කපලා දාන්නයි මේක ඉන්ටර්නෙට් කියලා හිතුවද? මගේ හදවත. මඩෝ වගේ යන්න එපා. ආ? ඔය අනාතිව බේරගත්ත එක එයා දැනගෙන ඊට පස්සේ එයා හිතාගෙන ඔයාව අත්තරින් නැහැ කියලා. යන් ගේන් කියන්නේ එයාට ආදරේ කියලා. මහර කතාවක් නේ. මං එයාලව බේරගත්ත නිසාද එයා මට ආදරේ කරන්නේ? මට ඒ වගේ කෙල්ලෝ ඕනේ නැහැ මම. මං කැමති මං ඉන්න විදියට කැමති කෙනෙක්ට. කවුද ඔයා ඉන්න විදියට කැමති වෙන්නේ? ඔයා ඒබ්‍රන් ලින්කන් හරි බිල් ක්ලින්ටන්ද? මාමේ. අනේ මං වෙන්දලා කියන්නම් එන්නකෝ. හරි. මට එයා ගාවට යන්න බෑ. එයාට එන්න කියන්න මං ගාවට. ඔයා ළඟට එක්කන් ඉන්න. අපි කතා කරපු දේවල් ඔයාට ඇහුණද? නෑ. ඇයි? එයාත් මට ඕකම කිව්වනේ. අපි ඔක්කොම පොඩි ළමයි. මොකද ඔච්චර ආඩම්බර වෙන්නේ? එන්න ඇවිල්ලා යාත් එක්ක කතා කරන්න. මං දැන් ඔයාලට කිව්වනේ. ගින් එයාට එන්න කියන්න. එයා කිව්ව මාව මරලෝ කියලා. ගණන් ගන්න එපා ඒවා. එයා දිවිනස ගන්නවා කිව්වා. ඒකම කරගන්න නෑ එයා. චී. ඔයා මොකෝ මේ වොෂ්රූම් එක යන්නේ? ඇයි? මම මෙතෙන්ට ලාඩන්න ඔයාගෙන් අවසර ගන්න ඕනද? අඩුම ගානේ මට නිදාසෙ අඬන්නවත් දෙන්නකෝ. හරි එහෙනම් අඬන්නකෝ. චුක් කරන්න අවසර නෙවි. චෙරි මාව ලොකු කරදරයක පටලවනවා. අලේ දෙයලේ. අම්මෝ මේ මගුල නිසා මිනිහ කීයක් මැරෙයිද දන්නේ. ఇదిగో పిల్ల నీ పెద్ద
నువ్వేమో స్వీట్ సేమియా నువ్వు నా లైఫ్ మార్చే సావే బోలో క్యా కియా मैडम अरे आरुति का रहूंगा ना अभी मैं एक मिनट आया था कि मैं कलंग की वर्दक नहीं में आई रिकिल्ले का टोना था मदाम वातुरो दादी माल लेने वाले आई अरे मोड़ ताड़िया अब वो वातुरो दम यहाँ पे खेल लेट न तो मैं रिकिल्ले का टने में वो यहाँ कितने बेरद वो खारटा गाता मुकद्दू या क्यों वे मिनी एक वाचन वालों ही मिनी एक चारित्र गुरी मिनी एक कौन तेरे पांदुरु कांड फुलवां के लिए वने थे या वो यहाँ वे अंधुआ මට උගේ චාටු කතා එපා වෙලා හිටියේ මං ඌ නවත්තන්නේ නැද්ද ලොකු මාමේ දැන් ඔයාට වෙච්ච දේ සැපද දැන් මොකද කරන්නේ දැන් ඔයාගේ නංගිය ඇවිත් අයියේ අරුව කසාද බඳින්න ඕනේ කියලා කිය මං ඌව මරලා දානවා මට පෙන්නන්නව බැරි දෙයක් තමයි මට ද්‍රෝහි වෙන එක මිනිහා මැරිලා යන්න ඕනේ නංගිය ඇවිල්ලා මට ආදරේ ගැන කියන්න ඉස්සර වෙලා අන්න මගේ කොල්ලා ඌ හොයාගෙන ඉල්ල ये देमा मरला दामु द हटा वाह लोका उन्हें हेलमेट देखो दागने आने यानी ने आंधी खलाई देखे बनाओ तो करानू हेलमेट तीन प्रश्न वाले बेरन ने भी एक्सीडेंट वाले बेरन ने अभी जब महंगे हैं ना वो अमीनिया पड़ो कर लोका देम मिनिया कोई दिन नहीं मिनिया गॉन पाले में पाले हटा भी तो मटा है आप जिप्पे की मुंह हप्पन ना बाजी मैं भी ले आ मर लेता है वाले आगे पास देंगे अंडे अरे लोग का लोग का मिनिया नगर सभा बैठा हो अभी लांगे इन्हें लोग का मुंह मेहदी मारने का डेंजर नहीं था मिनिया मेहदी मारने का होना है मुरु नगर में भी स्थिर है उधर पैसे ले आया है अच्छी आई पुत्ते मेरे बिया सियाराम में पार्सले वागा बतिया गन मैं पास से बिगन आदे पुत्ते आची पार्सल हाँ मैंने पुते लोग का मिनिया तो लड़ गया यमाल लिख पंट Oh,
තප්පරෙන් ඩීජීට වෙඩි තියලා දැම්මනේ. මිනිහේ කවට අපිට තාම යාගන්නවත් බැරි වුණා. ඒ මේක අපි කැන්සල් කරලා දාමු. මිනිහගේ බෑක්ග්‍රවුන්ඩ් එක ගැන අපි දන්නේ නැහනේ. මිනිහ අපිව දකින්න කලින් අපි මාරුමු. මට හැරෙන්නේ නෑ. ලකුමාමේ. මගේ පපුව හොටටම ගෑනවා. මගෙත් එහෙමමයි. ඇයි අප මිනිහ අපේ පාවලටම සෙට් උනේ? ඒ මිනිහා ගියාද? අච්චර උණ්ඩ තොගයක් වැඩිලත් මිනිහ බේරේ. ගියාද නෙමෙයකෝ. මං ඇහුවේ අරුගෙන බලපෑයික් මන්ට. මිනිහ ගියා ලොක්කා. අම්මෝ ඇතියන්ත. ඒ ලොක්කා මෙච්චර සදි මෙයාට උණ ගත්තේ. මට මෙතෙන්ට රස්නේ දැනෙන. මේක වෛරස් උණක් නෙමෙයි. ෂොක් එකක් නිසා ඇති වෙච්ච දෙයක්. මෙයා මොනවා හරි ඒ වගේ දෙයක් දැක්කද? අරුමිට ඒ වගේ දෙයක් දැක්කනේ. බෙහෙත් වලට මේක හොද කරන්න බෑ. අමතක කරන්න. අමතක කරන්න කියලා කිව්ව මගේ බෑ නේද? නෑ. දැකපුදී. නගර සභාව ඇතුලේ DIG මරා තමයි. මොහු මරා ඇත්තේ VIP පුද්ගලයන් ගණනාවක් මැද්දේදී. මොහු මැරෙයොද? ත්‍රස්තවාදියොද? නැත්නම් කවුද? පොලිසිය දැන්ටවත් මේ ගැන පරීක්ෂණ පවත්වගෙන යනවා. ඔබ දන්නවද බාබ්ජි? අපි මාරා ලකි බැර වේලාවත් අපි උගෙන් ගිහලා කෙල්ලගේ විස්තර යවුවා නම් අර උණ්ඩ ටික අපිට තමයි බහින්නේ මොන උණ්ඩද සර් ඔයාට ඒක වැඩක් නැහැ නේ ඒක අපේ ප්‍රශ්නය ඕපදු පොහයන්නේ ඵලයන් හරි සර් අයියේ ඔයා උදේ හොඳට හිටියානේ මොකද ඒක පාටු ඔයා තමයි මේවට වග කියන්න ඕනේ මම මොකද කළේ ඔයා මට තේරුණා මම මොකුත් දන්නේ නැවගේ ඉන්න ඕනේ ඔයා යන්න ඇතුළට මට අයියත් එක්ක කතා කරන්න ඕනේ. ඊට වඩා හොඳ වාටිකක් දීලා මරලා දාන්න. ඔයාට පේන්නේ නැද්ද? මට සාලවල වුණ දැන් මොන කතාවද? ඔන්න එහෙ යන්න. ලොකු මාමේ. අද මට හොඳ දවසක්. අයියෝට පැනලා යන්නද? ලොකු මාමේ. අයියේ මං කෙනෙක්ට ආදරේ කරනවා. ආ ඒක නම් මරේ මරු. මම හීටරයක් වගේ රත් වෙලා ඉන්නකොට ඕක කියන්න ඕනේද? ලොකු මාමේ මං කාටද ආදරේ කරන්න කියලා අයියා දැනගත්තොත් එයාට ගොඩක් සතුටු හිතේ. එයාට උනගත්තෙත් ඒ හින්දාම තමයි. අයියේ මං ආදරේ කරන කෙනා ඔයාගේ ලොකු ෆෑන් කෙනෙක්. මොකද? අර චෙරීද? එයා රස කතා කියන කපටියෙක් විශ්වාස කරන්න එපා කොහොමද? ලොකු මාමේ ඔයා මුලින්දන් එයාට කොහොමත් කැමති නෑනේ. ඔහොම කියන්න එපා අයියට දුක හිතෙයි. චි චි. ඇයි බාබුජි මේම? මෙයා මාර වදයක් දෙන්නේ. අනේ යන්න කොදුවේ. ලොකු මාමේ අයියේ චෙරී ඇවිල්ලා ඉනවව හම්බෙන්න. ගොස් මං හිතුවා හොඳ ෆිට් කොල්ලෙක් කියලානේ මොකද උනේ වාට එයා දකින්න ඕනේ දෙයක් දැක්කා ඒකයි මේ මොකද්ද එයා දැක්කේ ඔවුන් මරා තමයි ඇත්තේ අපේ පොලිසිය DIG වයි මොකද්ද මේකට හේතුව කියලා දැන්ටවත් උනා හැදිලා දුක් විඳිනවා ඇයි අර මේ වගේ නියුස් පෙන්නන්නේ මෙයා අර දැක්කා කිව්වේ මේ සීන් එකද පිස්සු කතා කරන්න එපා ඕක දැක්කේ නේ අනික අපි ගෙදරින් එළියටවත් බැස්සේ නැහැ ඕක දකින්න බොරු කියවන්න එපා හා ඒක නෙමෙයි සර් මං හිතන්නේ මෙයා දැන්ටවත් කියන්නේ නැති මදු මට කිව්වා පොඩි කාලේ ඉඳන් ඉල්ලපු හැමදේම ඔයා දුන්නා කියලා. මං ඔයාව හම්බෙන්න ආවෙත් මාව එපා කියන්නේ නැති වෙයි කියලා හිතාගෙන. අනික මට විරුද්ධ වෙන්න හේතුවක් නැහනේ. ඔයා මට කැමතිද? ඇයි කතා කරන්නේ නැත්තේ? ආ අපි මොකට කැමති වෙන්නේද? අපි කැමති. හිනාවෙන්න බාප්ජි. එතකොට පිළිගනි. දැක්කනේ හිනාවුනේ. පට්ට සතුරු අයියේ. Thank you. Thank you කියන්න ඕනේ හරිනම් මට. අයියේ. කවුද ඔයාගේ ආදරේ සෙට් කරලා දුන්නේ? මම. මම මෙයාගේ නංගි බලන්න ගිහිල්ලා අරයාගේ නම් පාවිච්චි කරා. ඊට පස්සේ අපි මෙහෙට ආපුවම ඔයා මේ කෙල්ලව දැක්කා එයාට කැමති වුණා ඊට පස්සේ නවත්ත ගන්න ඔය විකාර ඔයාල ආපදින්ද ලැබුණනේ දැන් යන්න පස්සේ එන්න අයියේ ඔයා මුකුත් හිතන්නේ නැත්තම් මම මදුව ගෙදරෙක්ගන්ගෙන් ගෙදරට පෙන්නන්නද එයා කොහොමද එපා කියන්නේ එක්ක යන්න වහව් ඔයා නම් සුපිරි සර් අම්මෝ මට නම් ඔය මාස් දාන්න එපා එකගෙන යන්න යන්න ජිලේබි ඇයි සර් එහුණොත් චෙරි ඔයා දුවත් එක්ක යන්න මම ඔයාගේ මාමට ලොකු පාටියක් දෙන්න යන්නේ. ඔයාලා දෙන එක තුනේ යානිසානේ. ඔකේ සර්. මාමේ එන්ජෝ. Thank you. ඒක නෙවෙයි. දැන් බාබ්ජිගේ නගින බඳින්න යන්නේ. වාගේ නගිට මොකද කරන්නේ? ඇයි ඔයා අයව බඳලා දෙන්නේ නැත්තේ? මොකද ඔයා මට ඔරවන්නේ? දැන් ඔයාට වැඩිය ලොකු බලයක් මට තියෙනවා. නැද්ද ලොක්කා? පිගාන. ඇයි මෙච්චර ලොකු පිගානක්? කෑම ඇයි මෙච්චර කොට බෙදුවේ අන්න ගත්තාම අඩුවේ නෑ අන්න කාටත් පුළුවන් මෙච්චර ගන්න අඩු ගන්න මෙයාටවත් බෑ මේ මොකද සර් මේකෙන් භාගයක් අඩු කරලා දෙන්න කියන්නේ ඒ ජිලේබි මං කට්ටියට කැම කවන්නේ ලොකු ආදරයක් එක්ක බෙදපු සේරම කන්න ඕනේ තව බෙදුවොත් තව කන්න ඕනේ මං බෙදන්න බෙදන්න ඔයා කන්න ඕනේ එහෙම නැති වුණොත් මට තරහා ගියොත් ඔයා මරනවා මේක මිනි මරුම් උපක්‍රමයක් වගේ අනිත්‍ය මැලනකම් ගහනවා මූ මට කවල මරන්න හදා අනවා ඉතින් කන්න අයියෝ අම්මා මගේ බඩේ දෙනවා අයියෝ අයියෝ බෑ ඉවසන්න අයියෝ මාව හිර වෙයි අනේ අම්මෝ මාව බේර ගන්න මේක ඇතුලේ හිර වෙලා යයි ඉතින් හැම කොටසම කෑම ඔලිම්පික්ලා තියෙන්නේ ඔයා කොහොමද මෙච්චර කෑලි
මං කෑවේ නෑ ડોක්ටර් මට කැව්වා එයාලා කොහොමද ඔච්චර කැව්වේ මට කියන්න දෙත්ත කතා අත ගන්නවා මේක මේසයක් නෙවෙයි අත තියන් ඉන්න හරි කමන්නේ දැන් කියන්න ඒයි ඔයා ડોක්ටර් කෙනෙක්ද ලෝයර් කෙනෙක්ද මං මැරෙන්න යනකොට ඔයාව කොහොමද ප්‍රශ්න කරන්නේ නෑ නෑ එහෙම නෙවෙයි ඕක අමතක කරන්න මට ඔපරේෂන් කරලා හරි මේ කැම ටික අයින් කරලා දාන්නකෝ බින් සිද්දේ නේ ඔපරේෂන් කරන්න ළමයි එලිට ගන්න මිස කැමලිට ගන්න නෙමෙයි මේ තියන්නේ ඒ බොඩිය ඉනිවැරම වෙච්ච වෙලාවේ නගර සභාවේ CCTV රෙකෝඩින් හැම එකම අපි ගාව තියෙනවා සෙකන්ඩ් කැමරා තර්ඩ් කැමරා ඒ මෙයාල කවුද හැම කැමරාවකම ඉන්නවද මෙයා ලොකු මැරෙක්ස් මේ ඉන්නේ යාගේ මාමා මොනවද මිනිහා කියන්නේ වොයිස් රෙකෝඩ් වෙලා නැහැ සර් බුද්ධයන් සේ කවුරු හරි ඉන්නවද මෙයා හරියටම මොනවද කියන්නේ කියලා ඩබින් කරන්න පුළුවන් කවුරු හරි එකෙක් ඉන්නවා සර් කවුද මෙයා තමයි බුද්ධයන් සේ නිලධාරියා කොහමද සර් ඔයා බීලා දෙන්නේ ඔව් සර් මම නිතරම ඉන්නේ සිවිල් පිට මත් වෙලා ඩියුටි එකයි බොන එකයි මගේ ඇස් දෙක වගේ සර් ඔයා හැමතිස්සෙම බොනවද එහෙම බොන්නේ නැහැ සර් කාව හරි අත්අඩංගුවට ගන්න යද්දි ධෛර්යය ගන්න මම බොනවා ඊට පස්සේ මිනිහමට මොනව හරි කරයි කියලා බයට මම බොනවා ඊට පස්සේ ඔෆිසර්ස් ලා මට සුබපතනකොට සතුටට බොනවා ඒ වගේම බැන්නම දුකට බොනවා ඒ කියන්නේ හැමතිස්සෙම බොනව නේද මං හිතන්නේ බුද්ධයන්සේ ඉන්න හැමෝම මොකක් හරි දෙයකට ඇබ්බැහි වෙට ඕනේ හරි හරි මට වීඩියෝ එක පෙන්වන්න ප්ලේ Stop. Rewind and take. Hey Babji, abhi main karna mini meruma. Karabu hema mini marum kata wada highlight kala pe innone. Red. Red sync. Oya lip walata niyamata dubbin kala. Me wage dewal hariyata visada ganne eka thamai CBI eke rajakari. Hilla yalawa mage office ekata ekkan enna. Okay sir. Aniyama deyanne naththan support ekata kawura hari ona. බොන්න යනවන යාළුවෙක් කියන්න ඕන. ඒත් මේ වගේ දෙයකට යන්න ඕන තනියම. මං හරි නේ සර්. හරියටම හරි. මම ඔයාලට කැමතියි. Thank you sir. මට ඉස්සරහ ගැන මුකුත් හිතන්න බෑ. මට බයයි ලොකු මාමේ. මෙහෙම බයෙන් ඉඳගෙන අපිට මුකුත් කරන්න බෑ. දැන් එයාගේ අතේ රිමෝට් එක තියෙන්නේ. එයා දාන channel තමයි අපිත් බලන්න ඕනේ. අපිට ඒකට කරන්න කිසි දෙයක් නෑ. හායි. මන්දිරයකට වඩා මෙයාලා ගියේ හොඳයි නේ. ඒ අවුත්තම්සේ මොනවද බලන්නේ මං කල්පනා කරේ ප්‍රශ්න ගැන කියන්නේ කොහොමද කියලා අපි මේ දවස්වල මුකුත් වැඩ කරන්නේ නැහැ යනවා ඇයි කරන්නේ නැත්තේ මොකද තම්සේ ඒව ගැන කියන්න ඕනේද මගේ පුතාට සනීප නැහැ ඇයි සනීප නැත්තේ ඒ තම්සේ මෙහෙට ඇවිල්ලා මොනවද තම්සේ කිසි විකල් වෙලාද වාහනයක් දුවන්න පෙට්‍රල් ඕනේ මට කතා කරන්න බොන්න ඕනේ මිනිහා ගානට වැඩි ඉවරයක් කරපන් මම මෙහාට ආවේ තම්සේලා ඉවර කරපො මිනිහා ගැන ප්‍රශ්න කරන්න මම CBI එකේ ඔෆිස් එකේ ඔෆිසර්ස්ලා බලන් ඉන්නවා අපි යමු මේ ආපන් පොලිසියෙන් කතා කරත් අපි යන්නේ CBI එකෙන් කතා කරාම අපි ආයිද අපි කොහෙවත් යන්නේ ඵලයන් යන්න කියපුවම යන්න මම පොලිස් කාර්යෙන් නෙවෙයි CBI Central Bureau of Investigation හෙඩ් ඔෆිස් එක තියෙන තමුසෙලාගේ පාරේ නෙවෙයි දිල්ලියේ ආ තමුසෙලා මගෙත් එක්ක ආවෙ නැත්නම් එහෙම ලොකු කරදරයක වැටෙනවා එන්න එන්න ඔය යන්න අපි යන්න කොහොමද සර්? කොහමද? ඔයාලා මොනවද කරන්නේ? අපි කැරීම් විදිහින් තමයි කරන්නේ සර්. මැටි මෝල කටවගනි. පොඩි පොඩි ප්‍රශ්න විසඳනවා සර්. ඒ කිව්වේ අපි ඔය දුප්පත් අයගේ ඉඩම් ප්‍රශ්නයි, පවුල් ප්‍රශ්නයි විසඳලා දෙනවා. කවුරු හරි දෙන්නේ කසාද බඳින්න ගියාම අපි යාලට කියලා දෙනවා සැමියායි බිරිඳයි අතර තියෙන සම්බන්ධතාවය මාළුයි වතුරයි වගේ මිසක් දීවරයයි මාළුයි වගේ නෙවෙයි කියලා. ඇයි ඔයාලා 21 වෙනිදා නගර සභාවට ගියේ නගර සභාවට ඒ මොකද්ද අපි දන්නේ කොහෙද කියලා අපේ බාබ්ජි ලෙඩ වෙලා ගෙදරම හිටියේ ඒ නිසා අපිත් ගෙදර බොරු පට්ටපල් බොරු මට ඇත්ත කියනවා අයියෝ මොකටද බොරු කියන්නේ ඔයා මොනාගෙනද කියන්නේ අපිට වටේම කන්ටැක්ට්ස් තියෙනවා ඇමතිවරු මන්ත්‍රීවරු ඔක්කොම අපිව දන්නවා අපි හරි හොඳයි එහෙනම් එයාලා හම්බෙන්න දෙහෙට ගියේ කොහෙද අපි ගියේ අනික කාව හම්බෙන්නද අපි මොකු කියලාද හිතන් ඉන්නේ Oh, my God.
ඒ ඔහේ කියවද ආ මම කිව්වේද අද සිකුරාදානේ අපි ආරාමයටම බාච්චි අන්න ඒක ඉනි මර්මෝනේ අඟහරුවාදනේ චි 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 මට කොහොමද මතක ඒක එහෙනම් මොකද මෙතන ඉන්නවද ඔය හිතන්නේ මිලි මර්ම කරේ අපි කියලාද මම වැඩි ටෙක් ඉදිරියට මෙයාට කියලා දෙන්නම හොඳ දේවල් ඇයි මෙච්චර මේක ලොකු කරගෙන ඉන්නේ ඕ හොඳ දේවල් मिनिम අනේ අපේ නිකම් මේවට ගාව ගන්න එපා සර්. මිනි මර්ම වෙච්ච තර මිනිහා හිටියද? හිටියා සර්. අනේ දෙයියන්ගේ නාමෙන් අපි ඔය ගැන අහන්න එපා සර්. මගේ කොල්ලට හොඳට මුණ. මට පපේ අමාරුයි. ඔගේ ලේ ඇවිල්ලා. ඒ ගැන හිතන්න එපා. අපේ සර්නි ගැහුවේ. ඔයාලට දැන් යන්න පුළුවන්. මෙච්චරද? යන්න පුළුවන්ද? CBI එක හරිම සරලයිනේ. හරි, අපි යමු. ඒ ඔයාලගේ කෙල්ලට ආදරේ කරන කොල්ලගේ නම මොකද්ද? චරන් නික් නේම් එක චෙරි. මොනව කරන කෙනෙක්ද? සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් කෙනෙක්. මොන කම්පැනිද? මොකද්ද ඒක? CG Tricks. මාතාපුර දෙවනි අංශය. ඔයාලට යන්න පුළුවන්. ඒ සරි අපරාධකාරන්ට යන්න දුන්නේ. බීලා ඉවරුනන් පස්සේ බෝතලෙන්වත් සාක්ෂි ගතට පස්සේ සාක්ෂිකාරයෙන්වත් වැඩක් නැහනේ. අපිට ඕන දේ දැනගත්තා. මං හරිනේ සර්. ඔයා එහෙම කියන්නේ හේතුව මොකද්ද? ඔයා අර කොල්ලගෙන හද්දි ඇස්තර තිබුණු බයයි, කටහඬේ තිබ්බ බය ගැනයි සර් සැලකිලිමත් උනානේ. හරි. ඔයා කොච්චර හොඳට බීලා හිටියත් ඔයාගේ මනස හොඳට වැඩ කරනවා. Thank you ඔබේ වර්ණනාවට. එහෙනම් අර මිනිහා වල්ලමු සර්. ඒක කියන්න ඕනේ ඔහේ නෙවෙයි සර්. එයා සාමාන්‍ය මිනි මරුවෙක් නෙමෙයි. ගොඩක් කැමැතිවරු, മന്ത്രിවරු, ගොඩක් ආරක්ෂක බටයෝ. හැමෝගෙම මැද්දේ උනත් එයාගේ ඉලක්කේ සාර්ථක කරගත්තා. එයාගේ කැපවීම, එයාගේ ධෛර්යය, තීරණ ගැනීමේ ශක්තිය දිහා බලද්දී මට තේරෙන්නේ මිනිහා එක්කෙනෙක් උනත්, සිය ගාණක් උනත්, දහස් ගාණක් උනත් අපට ඕන වෙනවා ප්‍රබල සාක්ෂියක්. අර මිනිස්සු අපට දීපු තොරතුරු අනුව මට මිනිහාගේ බයෝ ඩේට් එක ලැබෙන්න තරම්. ඊයේ දිනසේ හැම තොරතුරක්ම අපි ළඟ තියෙනවා. බලන්න චරන්ගේ ප්‍රොෆයිල් එක. බලන්න මිනිහා මිනි මෙරු වෙච්ච දවසේ වැඩට ගිහිලා තියෙනවා කියලා. ඒවලා නිවාඩු සෝ නියමයි. එයාගේ ෆොටෝ එක නගර සභාවේ CCTV වල තියෙන රෙකෝඩින් එකත් එක්ක බලන්න. ෆොටෝ එකත් එක්ක මැච් වෙන්නේ නැහැ සර්. විශිෂ්ට අපරාධකාරී. එක කැමරාවකටවත් අහුවෙන්නේ නැති වෙන්න වැඩි කරලා. ඒත් මම යාව TV එකේ දැකලා තියෙනවා සර්. කවද්ද? මේ මාසේ මෙයා හියුමන් මාෆියා විනාශ කරා. දැන් මිනිස්සුන්ට මෙයා ගැහුවා. එන්නම් එයාලා ඉන්නේ හිරේ. ඒයි! යාළුවා මෙහෙට එක්කන්. එන්න 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 අයියේ බයින්න එන්න 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 හිමිට පරිස්සමෙන් බයින්න එන්න අයියේ යන් අයියේ පරිස්සමට ඒ මොකද ඔච්චර හදිසි පරිස්සමෙන් අයියේ කොහොමද සර් මොකද අප්පා මෙයා ඇවිදිනකොට රොබෝ කෙනෙක් ඇවිදිනවා වගේ සද්ද ඇහෙන්නේ අම්ම පල්ල කියන්නේ සර් වඩත් ඒ සද්ද වුණාද ආ අපේ අයියගේ අක්මාවයි වකුගඩුවයි හදවත යරුණම අනිත් ඔක්කොම දාලා දෙන්න තහඩුවෙන් කිව්වේ ඒක කොල්ලෙක් ඇවිල්ලා මෙයාගේ ඇට කුඩු කරලා දැම්මා ඊට පස්සේ තේ ගියා බද්ධ කරන්න බැරි වුණා. එතන හිටපුව හැම මිනිහෙකුගේම ඇට කුඩු කරලා දාලා. මේක මාස ඔලකට කුඩු කරලා. මේ මිනිහද තමුසලට ගැහුවේ බලන්න. අයියෝ එයාගේ ෆොටෝ එක දැක්කම මෙයාගේ ඇතුළේ තියෙන වාහනේ තුනු වෙනවා. අනිත් පැත්තට යනවා අනිත් පැත්තට යනවා. බය වෙන්න එපා අයියේ ඒක හරියි. ඔහෙලට ඔහම ගැහුවට පස්සේ බලි ගන්න හිතුනේ නැද්ද? කරන්ට් එක වැදුණු කියලා ට්‍රාන්ස්ෆෝමරේට ගහන්න එනවද? ඕ. එයාලට බුද්ධියක් නම් තියෙනවා. එවනට තොරතුරු නෑ සර්. අපිට තව මොකුත් තොරතුරු ඕනේ නෑ. මිනිහව තමයි අපි හොය හොය හිටියේ. කියන්න සර්. හලෝ ඔෆිසර්. අම්සලා වල්ල ගත්තද නැද්ද? මට දැන් රහස් තොරතුරක් ලැබුණා. මිනිහා මාව කුඹ වේලාවල්දී මරන්න යනවා කියලා. මොනවත් අම්සලා කරන්නේ? ඌට සර්ව මරන්න හම්බෙන්නේ නෑ. ඔබතුමා කුඹ වේලාවලින් එද්දී मिनी हा सर इस राइंदे मान चुदा के ना वो यहाँ बाय न तू यान सर ए मिनी हा हो यान
හැම තැනම හොයන්න හොය හරි මිනිහ ඇති ඉක්මන් එක කාමරයක්වත් මිස් කරන්න එපා හැම තැනම බලන්න අප්පා ඒයි මොකද මේ කලබලේ ඔයද මේ හැමතැනම ළුවන්නේ මේ කාගේ ගෙදරද කියලා දන්නවද බබ්ජිගේ මසිනක්ගේ අපිත් හොයන්නේ මිනිහව තමයි අපි CBI එකේ ඔයා කවුද මං ජෙරීගේ මාමා ජිලේබි ජිලේබි ඔව් කරුමෙට මගේ නම ජිලේබි අමුසෙර දාගන්න තිබ්බ රෝස් චිකන් කියලා හැම තැනම හෙව්වස මිනිහ ඔයාලා කවද මේ හොයන්නේ චෙරීව තමයි මිනිහ කොහෙද කොම්බ මේලවල කොම්බ මේල ලෙට්ස් ගෝ මිනිහ මරගන්න සර් මාව කියලා යන්න මගේ බඩේ අවුලක් තියෙනවා සර් රින්සනත් නෑ සර් මගේ ෆෝන් එක බිසිනේ මං හිතන්නේ යා මලක් අඩනොත් කොයිද ඉගෙන ට්‍රයි කරන්න හරි සර් Oh my god feel the way I'm feeling fill me up with all your love kick it that's right patla nipla kasi mer pula marwa ke ala kangare galigin chela hey patla nipla like this kakkane vidugula nadava ke ala korindi chei pala wow matte kistondira pichche kistondira nellone tundara මං කුඹමේලා ටීවී එකෙන් විතරයි දැක්කේ අද තමයි ඇත්තටම දකින්නේ මෙච්චර වියදම් කළා ඇයි මාව ෆ්‍රී ට්‍රිප් ගෙනියන්නේ යන්න මුලින්ම බෑනර් කතා කරන්නකෝ ජයග්‍රහණ
ඔබගේ සම බලාපොරොත්තුක්ම සඵල වේවා සාන්තියක් වේවා මමේ කෙරි වා කොහෙද ඉන්නේ ස්පීකර් දාන්න මම කුඹ වේලාවල මම තින්නේ එහෙ තමයි ඔයා කොයි වෙලාවද ආවේ මාමේ ඒක පස්සේ කියන්න ඔයා කොහෙද ඉන්නේ කියන්නකෝ මම සිවදේවල් ළඟ ඉක්මනට යන්න Apa yang wajar, ayam ini amar leh. Sir, please, ikut ke hospital lagi. Hah, mana dia meruna kira? Dia itu tamu jiwa tu kat sana. Bagi malu baik dia jiwa marah dan membu. Really sorry. Oye dinna meka wage minisa mang oya wattanu ngota gan hæduwe. Oya mekata sambandha ne. Oya yanna. Sir, e manussya kawuda sir? Minimaru ekken oyata wenna ne ne. Enna api yamu. Oh, innako maame. Ship. Eyala aru allagatta nisa tamai oya metana inne. Naththam melaha karata oya polisiye tamai. Era bæsimai nægimai deka meka wage. Et unuhuma godak wenas. E wagema oyat eyata wedi wenas. Tika kinna. ඔයා මෙයාගේම එල්ලෙන්නේ මේක කියන්නේ එයා වීරයෙක් කියලා මාමේ පත්තරකාරයෝ ඕන දෙයක් ලියයි යාළුවෝ ඕන ප්‍රසිද්ධිය විතරනේ හැමෝම හදන්නේ ප්‍රශ්න වලින් බේරෙන්නේ ඒත් ඔයා දාගන්නමයි හදන්නේ මට දැනගන්න ඕනේ මාමේ මං වගේ ඉන්න මිනිස්සු ගැන Oh,
තමසල කියන්නේ අපිට ෆැක්ටරි එක වහලා දාන්න කියලාද? ඒත් රජේ අපිට කියලා තියන්නේ මේව හදලා ඉවර කරන්න කියලා. රජේන් අවසර දීලා තියන්නේ මෙඩිසින් හදන්න. නැතුව මෙතන මද්‍රව්‍ය හදන්න නෙවෙයි. තමසල මෙතන හදන මද්‍රව්‍ය නිසා වායුගෝලයයි වතුරයි සේරම දූෂණය වෙනවා. ඊට පස්සේ මිනිසු ලෙඩ වෙලා මැරිලා යනවා. මේක තේරුම් අරන් ෆැක්ටරි වහලා දාන්න. ෆැක්ටරි නෙමේ පරිසර දූෂණය කරන්නේ. තමසල වගේ මුඩුක්කුකාරයෝ තමයි පරිසර දූෂණය කරන්නේ. ඵලයන් ගින් වෙන කොයි හරි පදිංචි වෙයල්ලා. ඵලයල්ලා අපි මෙදෙනින් කොහෙවත් යන්නේ නැහැ. මේ ෆැක්ටරි අයින් කරලා දා ගන්නවා. මේක සෙල්ලම් බඩුව කියලා හිතුවද? මේක හදන්න කීයක් වියදම් වුණාද කියලා දන්නවද? රුපියල් බිලියන 10ක් වියදම් කරලා මේක හැදුවේ. මිනිසුන්ගේ ජීවිත වලට වැඩිය සල්ලිද වටින්නේ? බද්වෙල්. කියන්න අයියා. එක මිනිහෙකුට බැන්නම තව 10 දෙනෙක් බය වෙනවා. එක මිනිහෙක් ගුටි කෑවොත් 100 දෙනෙක් බය වෙනවා. एक एक कुमार ला दम्मत लक्ष गान पाए वे नवा मुंह भर मांग दिवे लोके परिसर दूषण में ने तामु से लहिया ना क्या मती था क्या मती नां किया पांग मट विरुद्ध वैड करने के खड़ी මට විරුද්ධව කතා කරන කෙක් හරි මේ කල්කටා වල පය ගහලා ඉන්න මං ඉඩ තියන්නේ නැහැ. යා හොස්ටල් එකේ ඉඳලා ඉන්න ගොඩ කාලෙකින් පොඩ්ඩ බලන්නකෝ. මම බලනවා අපි ඉන්නේ දෙවට. අයියෝ. ආ අරේ ඉන්නේ සිද්දු. කොහෙද? අරේ අකේ. හයි අක්කේ මම හොඳින් ඉන්නේ. හයි අයියේ. කොහොමද ඔයාලට? හ්ම්. එක්සෑම් එක හොඳට ලියුවා. ඔව් අයියේ. පුළුවන් ඉදිරියට. ආ. ඒත් එක ගොඩක් කතා කරන්න එපා. ඒ මොකද? මං හොස්පිටල් එකේ නුතරෙන් ආවේ. මෙයාව හම්බෙන්න. ඔයා කොහොමද කියන්නේ කතා කරන්න එපා කියලා. ඔයා ඒත් එක කතා කරන්න එපා. එච්චරයි. එයා සද්ද නැතුව පාඩම් කරපු නිසා පළාතෙම පළවෙනියා වුණා. එයා දැනුත් සද්ද නැතුව පාඩම් කරවතින් දුම්රිය විභාගෙනුත් පළවෙනියා වෙයි. මට හොඳ ස්ට්‍රොง මයින්ඩ් එකක් තියෙන අක්කේ. මයි යටිගිරියෙන් කෑ ගහා හිටියත් මට එක වචනයක්වත් අමතක වෙන්නේ නැහැ. මොනවා වුණත් ඔයා කතා නොකර ඉන්න. එච්චරයි. මෙයා මාර මගුලක් නේ කියන්නේ. ආ හරි. එයා කතා නොකර ඉන්න පුළුවන්. අපි රහසින් කතා කරමු අයියේ. හරි. අපි යමුද? හරි නාට්‍යම් වෙන්නේ. මේ මෙයා ඉන්නේ මෙතනයි. ඔයාගේ අක්කා කියන විදිහට ඔයා කතා නොකර හිටියොත් ඔයා ගොළුවෙක් කියලා හිතයි. මට ටිකක් කතා කරන්න දෙන්නකෝ. හරි. ඔයා ගිහින් නාගෙන එන්න. මං කෑමු යන්න. Thanks. මස්සිනා කොයි වෙලේද ආවේ? ඔයා මොනවද බලන්නේ? ඇයිනිකන් තොන්තු වෙලා වගේ මොන හරි කියන්නකෝ. ඒ ඇඳුම් අඳ ගන්න නැත්තම් දොර වහ ගන්න. මං ඉගෙන ගත්ත හැම දෙයක්ම එළියට විසුණා. ඒකත් එහෙමද? දැන් ඉතින් විසුණු ඔක්කොම. භාගයයි නේ ආවේ. එයා විභාගෙට ලියලා දුම්රිය අධ්‍යක්ෂ කෙනෙක් වුණාම එයාගේ ජීවිතේම එකලාස වෙයි. එයාට කවුරුත් නැති නිසා අපි තමයි යාගෙන බලන්න ඕනේ. මගේ නංගිව එයාට වන්දලා දෙමුද? හා. ඔයාගේ නංගි පුදුම පාස්ට්‍රේ. ඒත් මගේ මල්ලි ස්ලෝ. ගැලපෙන්නේ නෑනේ. එයාත් මං වගේ මුල්ලකටලා ඉඳී. මොකද්ද කිව්වේ? ආ නෑ. එයාත් මං වගේ සතුටින් ඉඳී. ඒ ඔයාගේ මස්සිනා මුළු කල්කටාවෙම රවුම් ගහලා ඔයා කැමති මාළු අරගෙන ආවා. Thanks මස්සිනා. Hi. අයියෝ ඔයා දන්නේ නැද්ද මේ මගේ නංගිනේ ඕ මම එකපාරක් දැකලා තියෙන වෙඩින් නේද හා ඒකනේ අන්තම් වෙච්ච දෙමයක් කිව්වේ නැහැ මම කැම්පස් එකේ එක්සෑම් කරලා ඉන්නේ රිසල්ට්ස් එනකන් ඉන්නේ ඇත්තද නියමයි ඔයා හොඳ නළුවෙක් ඉඳ ගන්න ආ කමක් නැහැ ආ කමක් නැහැ ඉඳ ගන්න අද කාලේ කෙල්ලෙක් වගේ නෙමෙයිනේ හරි අහිංසකයි වගේ අපෝ එහෙම නැහැ ඔයාව දැන් හම්බෙච්ච නිසා වෙලා ලැජ්ජාවෙන් ඇඹරෙන්නේ ලැජ්ජයි මේ කෙල්ල හා බද්වේල් තවත් මිනිසෙක් පිළිගනී මේ විදියට මරා දමා ඇත්තේ මුස්ලිම් සහෝදරයෙකු වන රයිස් මහත්මාවයි
පරිසදෝෂණය කරන්නා වූ කර්මාන්තශාලාව අසාධමන්නයි බල කිරීම නිසා ඔහු මෙසේ ඝාතනය කොට ඇත. රාවත් සහ ඔහුගේ සහෝදරයන් දෙදෙනා මේ පිටුපස ඍජුවම ඇත. නමුත් සාක්ෂි නොමැත. මේ මිනිස්සුයි පොලිසියයි දන්නවා එයා කවුද මැරුවේ කියලා. ඒත් මීඩියා දන්නේ නැද්ද? අනික ඇත්ත කිව්වයි කියලා ඔයා මොනා කරන්නද? උන් අපිව මරලා දානකනොත් කවුද මේ රාවත් කියන්නේ? ගොඩක් කල් ඉඳන් මිනිහාගෙන කියනවා. උන්නම් මහා පාහරය. කල්කටාවේ යට නම් ඔහ හලම පුරුදුයි. අන්න ඒකයි අපි මෙහෙන් ට්‍රාන්ස් එකක් අරගෙන ටිකක් ඈතකට යන්න හදන්නේ. ඇයි පොලිසිය මුකුත් කරන්නේ නැද්ද? පොලිසියට තියා කිසි කෙනෙකුට උන්ගේ ඉස්සරහට යන්න බෑ. උන් ඒ තරමට බලවත්. උන් මෙහෙම කරන්නේ උන්ට විරුද්ධ වෙන්න කෙනෙක් නැති නිසා. එක එක හරි උන්ට විරුද්ධ වුණා නම් උන් බය වෙනවා. ඇති. අපි මොකටද උන් ගැන කතා කරන්නේ? අමතක කළා දාමු. ඔව් ඔව්. මේ වගේ දේවල් වෙනකොට අපි සද්ද නැතුව බලාගෙන හිටියාම හරි. අනිත්ේ උන්ට මොනවා වුණත් අපි සතුටින් ඉන්නේ නේද? අයියේ. මේක අපේ ගමවත් කොහෙවත් නෙමෙයිනේ. අමතක කළා දාන්න. මද තෙරේසත් කල්කටාවේ නෙමෙයිනේ. පිටරටකින්ද මෙහෙ ඇවිල්ලා මිලියන ගාණක් මිනිස්සුන්ව ප්‍රබෝධමත් කළා. මේ මැරියොත් අද ඉන්නේ එතුමිය ජීවත් වෙච්ච නගරේ. අවදාහරි ඉස්සරහට කවුරු හරි එන්න ඕනේ. අනිවාර්යයෙන් මේ. අයියෝ කන්නකො ඉතින්. මොනවද අපමේ? අයියෝ. ඒ කේසක ඉස්මනින් වහලා දාන්න. සර්. යාලා රාවත්ගේ බද්දේල්ගේ නම් දැනගෙන. උන් අපේ නම උත්තන්නවද? ඔයාගේ මගේ? උන්ට නඩුවක් දාලා අතුලට දා. හැමතරමත් මයි මට ආශිර්වාද කරන්න. ආ එන්න 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 එන්න. ඔන්න මං ආවා ආශිර්වාද කළන්නේ. ජය වේවා. එයි ඔයා මගේ අනුගාමිකයයි පාට්නයි. මෙතනින් වාඩි. නෑ ලොක්කා ඔයාගේ කකුල් දෙක ගාව ඉන්නකොට තමයි මට සෙනසෙන්නේ. වැඩි පුර රංග බලන්න එපා. ඔයා දිල්ලි වලට කතා කරා කියලා දැනගන්න ලැබුණා. ඔයා ගිහිල්ලා මූලික තැන බලා ගන්න. මල්ලි මෙහෙම බලන්න. පොලිස් දේශපාලකිනු දෙන්නේ. ඔයා හරි. රජාත් ඕකම කියනවා. පවුලකින් එක්කෙනෙක් આવොත් ඇති. දෙන්නේක් වැඩි කියලා. ඒ කියන්නේ ළමයි ගැන. චිත්‍රපට ගැනවත් දේශපාලන ගැනවත් නෙමෙයි. මේකේ මිනිස් වලට තරමට ලාභෙත් ඇති. මං හරි නේද ලොක්කා? ලිකට් එන්ඩරේ කොහමද? එමුතුමා එක දෙන්නේ. මේ මිනිස්සුන්ගේ බොන්න ඕනකට වඩා බාර තිනවලු. තව දාන දෙන්න බෑලු. තව දැම්මොත් ආණ්ඩුවත් අටෙයිලු. ඔව් සර්. ඒ හැමතියන් නම් වැඩක් නැහැ. මිනිහා හැමතිස්සෙම මිනිස්සුන්ගේ පැත්තේ. හරියට හරි. අපි ඉඩම් වගේ කනවසරෙන් ඉල්ලන්න යද්දී මිනිහා සෑහෙන්න දෙගලුවා. ඔයාලනේ මිනිහට උදව් කරේ මිනිහා කැමැතිකම ගන්න. මිනිහා මගේ උසස් වීම ගැනවා තාම තීන්දුව කරන්නේ. මිනිහට කතා කරන්න. කොහමද රාවත් ලොක්කා? මට එනකොටම ප්‍රශ්නේ මොකද්ද කියලා තේරුණා. මට වෙන්නේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා ඔයාව අවුස්සලා වගේ. මොකද? ඔයාට තව ආරක්ෂකයෝ ගොඩක් ඕන වෙයි. මන් තමුසුගේ කිට්ටම කියලා තමුසුව මරනවා. ඔයා පිටිපස්ස හොදන්න ඕනේ ඇඟි දෙකෙන්. මුළු අතේම හේදුවත් වටේම ගෑවෙනවනේ. තේරුම් ගන්නකෝ. ඒක නෙවෙයි. ඔයයි ඔයාගේ මල්ලි මිනිස්සු 10000ක් ඉස්සරහා මිනිහෙක්ව මරලා දැම්මනේ. මම සෑහෙන උත්සාහ කරා ඒක සමතයකටපත් කරලා දාන්න. ඒ විතරක් නෙවෙයි. මදර් තෙරේසාගේ ඉඩම් වලට බොරු ඩොකියුමන්ට්ස් හදලා මෙයා එයාගේ අම්මගේ නම දැම්මා. මෙයා එයාගේ අත්තම්මගේ නම දැම්මා. මිනිස්සු කටවහන් ඉන්නේ. ඒ ඉන්න බැරි. මදර් තෙරේසා තාම ජීවතුන් අතරද? මැරිලානේ. එයාට මොකටද ඉඩම්? ඉතින් මගේ අම්මගේ නම දැම්මම මොකක්ද තියෙන්නේ වැරද්ද? කටවහනවා. ඕ වගේ ඉල රැස්වීම වල කියන්න ගියොත් විරුද්ධ පක්ෂේ උන් පිටිපස්සෙන් ඉනාවේ. ඉතින් මොකද? එයි. තමුන් බලේ ඉන්නකොට ওই මිනිස්සු ගැන හිතන්න හොඳ නැහැ. හිතන්න ඕනේ අපේ මිනිස්සු ගැන. එහෙම නෙවෙයි. මං දෙල්ලි වලට ගිහින් එනකොට මට මෙයා DIG විදියට දකින්න ඕනේ. එතකොට මෙයාලත් සතුටු වෙයි. තේරුණාද? මස්සෙනා මස්සෙනා ෆිල්ම් එක බලන්නේ මේ වෙලාවේ මොන ෆිල්ම්ද? ටිකටුත් අරගෙන තියෙන්නේ. මං ගියේ නැත්තම් යාලට දුක හිතේ. කාටද? මගේ ෆෑන්ස්ලට. ෆෑන්ස්ලා? ඔයාට? කවුද යාල්? වේනුයි පාටි. ඔයා දැකලා නැහනේ මට තියෙන පිළිගැනීම. එන්න පෙන්වන්න. ඔස්කාර් ලැබේවා. අයියේ මේ පැත්තේ ෆෑන්ස්ලගේ සංගමේ සභාපති වෙලත් ටිකක් ගැම්මට ඉන්නේ නැතුව නිකන් මොකද බය වෙලා ඉන්නේ? එයි මම බය නෑ. ටිකක් විතර වෙවුලනවා විතරයි. මොකද ඉස්සර නම් නන්දනී කතා කරන්නේ පීසා කන්න, බර්ගර් කන්න ඕන වට තමයි. ඒත් අද ෆිල්ම් එකක් බලන්න ටිකට් දෙකක් ගන්න කිව්වා. ඒකේ මොකද තේරෙන්නේ? එයාමට කැමතිවද්ද? අනිවාර්යයෙන්ම කැමතියි. මොකද නිකම්ම බය වෙන්නේ. ඒ කියන්නේ එක ළඟ වාඩි වෙන්න යන්නේ. එයා ඔයාට අනිවාර්යෙන් ආදරේ වගේ. එනි මේ බුද්ද. එළනේ. අයියේ අමිතා බච්චන්ට මිනිස්සු හවද්දේ ඉන්න වගේ ඔයාටත් හවද්දලා ඉන්නේ. ඇත්තද? ගනි මේක. ආ අයියෝ ඔයා සුපර් අයියේ. ආ ගනි. ඔයාට පිස්සු වැටිලා අයියේ. ඔයා බෙන්ගාල කොටියෙක් අයියේ. ඔයා නිකන් ශාරුක් ඛාන් වගේ අයියේ. මේ චේන් එක උඹ තියාගනි. අයියේ ඔයාගේ රත්තරන් බෙදලා රහින් ගන්න එක්කන දෙන්නේ. ඒ අයියේ ලෝ 50ක් විතර රත්තරන් හම්බෙද්දී ග්‍රෑම් 250ක් ගණන් ගන්නවද? ටික් ටික්.
අයියේ අරු කෑල්ල නේද ඒක හරි ඒත් කොල්ල කවුද මිනිහාගේ ලක්ෂණ අනුවන සුපිරි කොල්ලෙක් වගේ නියමයි දීපම් මගේ මුද්ද ඒ දීපයකෝ ආ මිනිහා කවුරුවත් අපිට බකෝ ඔයාගේ කිට්ටුවෙන්වත් කියන්න බෑනේ ඔබ තියාගෙන හයි වේනෝ හයි නන්දනි මෙයා කවුද මගේ නෑනගේ මල්ලි මල්ලිද මම බය වුණා මම වේනු නළුවෙක් වෙන්න ඉන්නේ ආ ආ ඒ මල්ලියක් කංගීල කන්න බොන්න දීලා ඇතුලේ තියෙන සීට් එකෙන් ලස්සනට වාඩි කරවන්න. බබයි මෙයි එක සීට් එකේ වාඩි වෙලා එහෙම කරන්නේ කොහමද? ඇයි? එයා මගේ නෑනගේ මල්ලි. මං එයාට බලකලා මේ ෆිල්ම් එක බලන්න යන්න. මං එයා ළඟින් ඉඳගත්තේ නැත්තම් මගේ අයියට නෑනට දෙන්නටම දුක හිතෙයි. එන්න අපි යමු. එයා මොකටද මල්ලි එක්ක ෆිල්ම් බලන්නේ? එයා මල්ලි කියලා කිව්වේ එයාගේ නෑනගේ. ඒ කියන්නේ මෙයාගේ ආ ආ ආද? ගානේ. මට පේන්නේ ආශ්‍රය පදිනා වගේ. එම් පදින්න දෙන්න බෑ. आँखों से आँख मिला के जादू कर दिया जादू कर दिया ऐ मल्ली मुकंद करने बलपा ඔයාගේ කෙල්ල තමයි කරන්නේ. එතකොට කොල්ල මොනවද දන්නේ නේද කරන්නේ? එයාත් මොනවද කරනවෝ පේන්නේ නැති වෙනවා. දවල්ට මෙහෙම් බලනවා නම් රෑවෙදි තව මොන මොනව වෙයිද දන්නේ. මම මුකුත් කරන්න දෙන්නේ නැහැ. එහෙනම් අපි ඉවරයක් කළා දා. එයි. දැන් කරන්න ගියොත් ෆෑන්ස්ලට බාධා වෙනවා. අපි ඉන්ටර්වල් එකේ ඉවරයක් කරමු. හරි. මොන දේ කරන්නත් අපිට ආයුධයක් ඕන වෙනවා. ඒ නිසා ඇසිඩුයි පීයි දෙකම මං ගාව තියෙනවා මම වරදාලා පියෙන් එන්නක මං උඹ මූණට ඇසිඩ් ගහපන් කුඩු වෙන බයින තු වෙන දේ බලාගෙන ඉන්න වන් පොප්කෝන් ඇන් කෝක් ඇන් මීඩියම් ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් මිනිහා කොහෙද අර ඉන්නේ අතන මිනිහා සල්ලි නැති කස්ටමර් කෙනෙක් වගේ අපේ ටිකට් වලින් ෆිල්ම් එකක් බලලා කෙල්ලගෙනුත් කනවා මං පියෙන් අයිනා හින්ගන්නේ කගේ මෙරලා යන්න මෙරලා දාමු ඒකනේ සෙනග අඩු වෙනකන් ඉන්නේ ඇතුළත කියන ෆෑන්ස්ලි ඉන්නවලු එළියද කියන මිනිස්සු ඉන්නවලු අයිනෝතක බඩ හිල්ලෙන්න ප්ලෑන් එකකට වැඩ කරමු ප්ලෑන් එකට සෝරි අනේ මං දැක්කේ නැහැ සෝරි කෝ මම දුම් වේලනොද මට උණුසුමක් ඕනේ මාව බදාගන්න සීයා ඇයි බදාගන්නවා අටේ අන්න දෙනවා නෑ කිව්වනේ අටේ අන්න දෙනවා වැරදීමක් නෙවලා තින්නේ අත ගන්න මොන අයියකින්ද තමස විජු ඇල්ලුවේ කොහෙන් අපේ කික්ද මාව අල්ලන්නේ ඔනොත් බලන්නේ ගහන්නද ගහපන් කොබලන් මොකද බොඩි ටික අයින් කරන්න ආවේ අයියා අයනා හරි අයියේ අපි යමු ඒ මොකද ලේන්නේ තක්කාලි සෝස් තක්කාලි සෝස් මගෙන් ප්‍රශ්න අහන්න එපා මම ෂොක් එකේ ඉන්නේ ෆිල්ම් එක බලන්න හොද ගන්න त्रस्तवादी किसी महानियां अभी पस आये सुंदरवादी तमायदे ඒයි කෙල්ලෝ එයාලගේ ලස්සන පාවිච්චි කරලා අපි එයාලගේ පස්සේ ගෙන්න ගන්නවා අපිත් බල්ලෝගේ කරගෙනවා එයාලා හිනාවෙලා අපිව කුලප්පු කරනවා උදාහරණයකට අපි කම්පැනි එක ෂෙයාස් අර ගන්නවා අපි බලාපොරොත්තු වෙන්නේ ලොකු වාසියක් ඒ තම්බෙන්නේ එන සෝච්චමක් කෙල්ලෝ තන්නේ වගේ බං ඔයා ඒ දෙක නීමටම ගැලපුවායි අවුරුදු පහක් මං එයාගේ පස්සේ ගියා ඒ වෙනුවට මම අපේ මේ රට වටේ ගියා නම් අඩුව තරම ගිනස් පුතට හරි යනවා අයිස්ක්‍රීම් කාලා විසිකරන කප් එක වගේ හොඳ ප්‍රසිද්ධ නළුවෙක්ගේ ෆිල්ම් එකක් එද්දි පොඩි නළුවන්ගේ ෆිල්ම් අයින් කරලා දානවා වගේ එයා මාවත් අයින් කරලා දැම්මා අම්මපා මටත් හිතෙන්නේ එහෙමයි යමු ගිහිල්ලා කෙල්ලව හම්බෙමු එයි එහෙට ගියොත් එහෙම යා කියයි අරුව බදිනවා කියලා එතකොට අපිට මල් පොකුර වලටත් වීදම් වෙනවා ඕක අමතක කරලා දාපන් බා හරි අයියේ අනේ අම්මපා මේ අහිංසකයට කරපු දේ නම් වාවන්නේ
కలయో నిజమో తొలి ముద్దు జాబురాస చెలికే ఎప్పుడో శారద మల్లెల పూల జల్లి వెన్నెల నబ్బులలో శ్రావణ సంజలు రంగరిస్తా కన్నులతో తొలి ముద్దు జాబురాస చెలికే ఎప్పుడో చెనేమో మాయదారి చూపుకి మల్లె మబ్బులాడేనేమో బాలనీల వేణికి మిట్టి మిట్టి తోడతాగే కొచ్చే కన్నులు కొచ్చి కొచ్చి కౌగిలించే నచ్చే వన్నెలు అంతేలే అదంతేలే అదంతేలే శుభలేఖ అందుకున్న కలయో నిజమో లేఖ పంపలేక హింస పడ్డ ప్రేమకి ప్రేమ లేఖ రాసుకున్న పెదవిరాని మాటకి రాధలాగ మూగబోయా పున్న చెట్టు నీడలో వీసవల్లి వేచి ఉన్న వేడు పూల తోటలో వాళ్ళు చూపు మోసుకొచ్చే ఎన్నో వార్తలు ఒళ్ళో దాటి వెళ్ళ తాగి ఎన్నో వాంఛలు అంతేలే కదంతేలే అదంతేలే మల్లెల పూల జల్లి వెన్నెల నవ్వులలో శ్రావణ సంచలు రంగరిస్తా కన్నులతో శుభలేఖ రాసుకున్న ఎదలో ఎప్పుడు శుభలేఖ అందుకున్న కలయో నిజమో උංගෙ ටැක්සි වලට නැගිට මගේ දුවගේ වයස ළමයි උන් පැහැරගෙන රසා දෙන්නම් කියලා පොරු කියලා උන් ගන් කාවන් කරනවා ඊට පස්සේ පිට රට වලට විකුණනවා ඇයි මේ ගැන පොලිසියට කම්ප්ලේන් කළේ නැත්තේ එයාලට විදුත වෙන කාටවත් ශක්තියක් නැහැ සර් ඔයාලට එහෙම වෙන්නේ නැති ඒත් මට තියෙනවා what yes ඒ ගෑනු ළමයා මැරෙන්න කලින් කට උතර දුන්නා මේ තියෙන බ්ලඩ් සෑම්පල් උයි DNA report ඔයා හුඟක් ධෛර්යවන්ත කෙනෙක් මිනිහට එරෙහිව නැගිටින්න තරම් මේ සාක්ෂි හොඳටම ඇති මිනිහව අත්තට උඩ ආ කියන්නේ සිද්ද ඇයි ඇයි ඇනලිසිස් එක දවසේ ලන්ච් එක රාන්නේ නැත්තේ අක්ක බලාගෙන ඉන්නවා
කොහෙද මම් පරණ රෙදි මෝල පැත්තට යනවා අයියේ ඔයා මොකටද දෙය වැඩගත් වැඩක් තියෙනවා එහේ අක්කට කියන්න කන්න කියලා මං එන්න හරියයි ඉක්මනට එන්න ඔය දෙන්නේ බද්දල හම්බෙන්න ඕනේ යුනිෆෝම් එක ගලවලා දාන්න ද පොලිස් යුනිෆෝම් පිටින් ආවේ තමුසම වැරස් කරන්න දාවේ බලන උතාවට කල්කටා වල වාට විරුද්ධව කෙනෙක් පැමිණිලි කරලා තියෙනවා මිනිහා මෙහෙට වෙනකන් ආවේ මම ඔයාගේ කෙනෙක් කියලා නොදැන බැරි වෙලාවත් වෙන කෙනෙක් ගාවට එහෙම ගියා නම් මොකද ડોක්ටර් ඔයා ලෙඩ්ඩු ගැන විතරක් බලන්න මොකටද අනිත් මිනිස්සු ගැනවද වෙන්නේ තමුස හිතනවද මේ කල්කටාවේ මට විරුද්ධ වෙන්න පුළුවන් කියලා මේ මිනිහා තමුසිට විකිණලා ඇති පොලිසියට කරන්න බැරි නම් මම මේ සාක්ෂි මීඩියා වලට දෙනවා තමුස ඉවරයි කියලා හිතා ගන්නවා මස්සිනා බද්වේල් බද්වේල් මම මොකෙක් විකුණුවත් මොකෙක් මරුවත් කාටවත් ප්‍රශ්න කරන්න හිතන්නේ නැහැ. ඒ අද තමුසේ මම මරලා දායි. ඒ දවසක තමුසේ බල්ලෙක් වගේ මැරිලා යයි. අයියේ. අයියේ. කලකත්තා මාදී මාන්නදී. අයියේ. අයියේ. අයියේ අයියේ එයි තමුසේ ડોක්ටර්ගේ මස්සිනාද ඔව් තමුසේගේ මස්සිනා අපේ ලොක්කට විරුද්ධව කම්ප්ලේන් කරලා ලොක්කට තද වෙලා ඌව මරලා දැම්මා බොඩි එක අතන ගිහින් පුච්චලා දානවා අයියේ 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 ඇසරිනෝ බොඩි කරන් තමුස යනවා යන්න දැන් තමුස පොලිසිය ගන්න එහෙම ගිල්ල තිබුණොත් තමුසවත් බොස් මරලා දායි උඹගේ අක්කවත් මරලා දායි මුටලා රෝ ඉන්නවා නම් උන්වත් මරලා දායි බද්වේල් කියන්නේ කවුද මෙතනින් මොකද මෙතනින් බද්වේල් කවුද අපව බද්වේල් මමයි මොකද මම මරන්නද ඒ මම අද උඹව කල්කටාවේ මේන් රෝඩ් එකේ මරලා දැම්මේ නැත්තම් මගේ නම සිද්ධාර්ථ නෙමෙයි සිද්ධාර්ථ නායක නෙමෙයි Thank you.
අනේ අනේ මම මරන්න එපා මම වදින්න මිනිස්සු කොච්චර උඹට ඔම කියලාද අතාරියද ආ මරලා දාන්න ඕකව මොකද මගේ අයියා උඹට මොකද්ද කරේ උඹට විරුද්ධව කම්ප්ලේන් කරා මරලා දානවද रावत कल्याण अंतिम ऊट विरुद्ध ඔයා යන්න එපා. ඔයා තමයි අපේ ධෛර්යය. අපි වෙනුවෙන් ඉන්න. ඔයා තමයි අපේ නායකයා. අපි ඔත් එක්ක ඉන්න. තමුසෙ හිතුවද මගේ මල්ලිව මරලා පැත්තකට වෙලා හැංගිලා ඉන්න පුළුවන් කියලා? ඈ मरला मगे माली तमाय नायक क्या सिद्धू मट वे अभी तेन एनोने मे मिनी तेक् मे मिनी मे एक मिनी हेमो मूट बाई हे बै ओया दम बाई बेनोने नम हुआ तुम बाई बेनोने
මට පුළුවන් උඹව මෙතන තප්පරෙන් මරලා දාන්න. උඹේ රාජ්‍ය වැටෙන හැටි උඹේ ඇස් දෙකෙන්ම දකින්න ඕනේ. උඹේ පරාජයගෙන උඹට මැහෙන්න ඕනේ. උඹ විඳින වේදනාව දැකලා කල්කටාවේ පාරවල් වල ඇවිදින මැරේ ඔක්කොම බය වෙන්න ඕනේ. උඹට මැරිලා යන්න හරි ජීවත් වෙන්න හරි මගේ අවසරය ඕනේ. නායක සිද්ධාර්ථ නායක. ගෞරවයට හැම ඇමති කෙනෙක්ම හැම මන්ත්‍රී කෙනෙක්ම මිනිහාගේ පැත්ත අරගෙන ඉන්නේ. ඔයා නිසා ඇමති කෙනෙක් වෙච්ච අර මිනිහත් ඉන්නේ ඇත්ත එක්ක. කල්කටාවේ හැම්පෙත්තේ මෑන්නේ නායක ගැනයි. රාවත්ගේ කල්ලිය විසින් පිට රටට විකුණු ගැහැණු දරුවන්ව ගෙන්වා ගැනීම හේතුවෙන් ඔහු ඔවුන් අතර දෙවියෙක්. ඒ වගේම පිට රට දුක් විඳින ගෑණු ළමයි නැවතත් තම දෙමාපියන් වෙත ඔවුන්ව ගෙනත් දුන්නා. පාවිච්චි කරලා අපරාධ මිනි මෙරුන් ජාවාරම් කරන හැම රස්ති අධිකාරියෙකුටම එන්න කියන්න. හැම මැරේකුටම එන්න කියන්න. නායකට කතා කරන්න ඕනේ කිව්වා කියන්න. එයා බලන්නේ තනි තනියෙන් ප්‍රශ්න කරලා කවුද හොඳම කෙනා කියලා හොයාගන්න. නෑ බයලා හිටිය ඇතුළට ගියාම ගහයි කියලා. ඔයා විතරක් නෙමෙයි ලොක්කත් බය වෙලා හිටියේ. අපි ඇඳුම් වලින් ඇඟ වහගෙන ඉන්නවා වගේ. වචන වලින් බය වහගන්න ඕනි. හරි අයියේ. කොහොමද නායක ලොක්කා? ඔයා මට පැයෙන් එන්න කිව්වනේ. ඔන්න මම පැය භාගෙන්ම ආවා. ආ ශුක්ලා කිව්වා ගමන් ආපු එක ලොකු දෙයක්. මොනවද බොන්නේ? කෝපි ටී කූල් ඩ්‍රින්ක්. මට ඔයත් එක්ක ෆොටෝ එකක් ගන්න ඕනි. ෆොටෝ එකක්? යස්. ඔයා මගේ යාළුවෙක් කියලා කියන්න. එතකොට ජනතාව අතර ප්‍රසාදය මටත් ලැබේ. මම මිනි මැරුම් 25යි දූෂණ 50යි කරලා තිනු. නීති විරෝධී විදිහට ඉඩම් අල්ලගත්තා. මුළු කල්කටාවම ඇඬෙව්වා.
එහා ගෙදර කාවත් මගේ නම හරියට දන්නේ පොලිසිය විතරයි දන්නේ ඔයා කලේ එක මිනිහ මරුමයි ඒත් ඔයා පලාතෙන් ප්‍රසිද්ධ වුණා අරුවකුත් වුණා ලොක්කා මං ඔයාගේ නම් පාවිච්චි කරලා හවස්සෙද්දි මං හවස්සෙද්දි බිලියන 10ක් වල දෙන්නම් ඒව මට චූටි වැඩ එහෙම කරන්නද අවසර දෙන්නකො ලොක්කා ඔයා ලෑස්ති නේ ලොක්කා බිලියන 10ක් එච්චර කොහමද හොයන්නේ ආටි ක්‍රියේෂන් එකකටවත් බෑ නෙච්චර හොයන්නේ එයාල කොහමද හොයන්නේ එයාල සුපිරිමෑරියෝ නෙමෙයි ඔයාගේ දේපළ වල වටනාගම කීයද රුපියල් බිලියන 50ක් මරියෝ මෙච්චර හම්බ කරනවද චීචි ඔයාට පුළුවන් එක මාරු සල්ලි විදිහට තියාගන්න මම ඔයාට රාවත් ලොක්කට වඩා සල්ලි හම්බ කරලා දෙන්නම් මම ඔයාට අලුත් මාලිගාවක් හදලා දෙන්නම් පැය කීපයකින් අම්බානිවන් නැති කරලා දාන්නම් ඔයා කැමති නම් percentage එක ගැන කතා කරමු නීත්‍යානුකූල ව්‍යාපාර වලට 50-50 නීති විරෝධී ව්‍යාපාර වලට 60-40 ඔයා කැමති නම් දැම්ම කියන්න මම නම් ඕකේ මං කොහොමද ඔයා ප්‍රතික්ෂේප කරන්නේ percentage උත් ඕකේ අතුලට ගිහින් document sign කරන්න මරේ එක්ක agreement එක जय नायक लोक्का जय मुन काम लोक्का अस्तम कर वंगा दकुन टेनी अभी दकुन टेम मम शुक्ला नायक दकुन अत पोलिसी लोय जज रजिस्टर එතකොට හැම මැරෙක්ම යාගේ ලීගල් පාර්ට්නර් කෙනෙක් කරගන්නෝ මාර පට්ට වැඩක් නේක එයානම් සුපිරි මිනිහෙක් ඉතින් ගණගත්ත මිනිහෙක් අයියේ අපි වගේ නෙමෙයි යස් මම කොතනද අස්සම් කරන්න ඕන කියන්නේ මේ ඔයාගේ ප්‍රොපර්ටිස්ද කියලා පොඩ්ඩක් කියනවා ඔව් ඕකත් මගේ 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 ඕකත් මගේ මම ඕවා හැමදාම බලනවා ඔව් ඔක්කොම මගේ තමයි අස්සම් කරනව පෙන්වන්න ඉක්මන අස්සන දාලා යන්න මට පෑන සුබේ තුම්මයි අද ඉඳන් ඔයා නායක ලොක්කාගේ පාර්ට්නර් කෙනෙක් එයි ශුක්ලගේ වාසනාව දැන් දොර අරගෙන එනවා චොකලට් එකක් කන්න සර් චොකලට් මොකටද දෙන්නේ මම මේ රටට සේවයක්නේ කරන්නේ ඔයා කරේ නම් විශිෂ්ට සේවයක් සර් මොකද්ද මං කළේ මගේ මුළු දේපළම අනාථ නිවාස වලට දන් දුන්නු මොනවද තමුස කියන්නේ මගේ ස්නායු අඩපණ වුණා කවද්ද මම මගේ දේපළ දුන්නේ ඔයා අසං කරපු ගිවිසුම් පත්‍රය ඒක තමයි දැන් ඉතින් ඔයා ඔක්කොම පැවරුවානේ මේ දේපළ වල කිසිම අයිතියක් දැන් ඔයාට නැහැ මොනව හිතේ තියන් තමුසලා මට මෙතනට එන්න කිව්වේ තමුසලා ප්ලෑන් කරලම නේ මගේ අත්සන ගත්තේ කොහොමද මගේ දේපළ අරන් මාව හිඟන්නේක් වගේ මෙහෙම යවන්නේ ඒයි 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 මම තමයි ශුක්ලා ඒයි මාත් එක්ක සෙල්ලම් කරන්න එන්නේ උඹලා ඔක්කොම බාවල දානවා මම මෙතන ඔක්කොම එළි ඉන්න මගේ ඔක්කොම මැරියෝ ටික එක විසිල්ලකට මෙතන ගියයි මොකද ශුක්ලා කෑ ගහන්නේ මොකෝ කෑ ගහන්නේද ඔයා මගේ බිලියන 50ක දීපල අරගෙන තවුසමට 150යි චොක්ලට් දෙනවද හරි රසයි ඒවා මම කෑ ගහන්නේ නැතුව දීර දීර ෂූර් ඒ වගේ සින්දු කියන්නද කියන්නේ ඔයාට තේරෙන්නේ නෑ වගේ මෙතන මොකද්ද වෙන්නේ කියලා තේරේ අනිත් කාමරේට ගියාම මේ කාමරේ චොක්ලට් දුන්නා ඒ කාමරේට ගියාම බිස්කට් දෙනවද ඔයා මාර හැංගීම් බරයිනේ එකයි යන්න මෙයාලව ඊළඟ කාමරේට ආවා දැන් මොකද්ද කරන්න ඕනි ඒයි ගොන්නු වගේ හොමින්නේ ඇයි අර අච්චර අසාධාරණකම් වෙද්දි උඹලා හොමින්නේ ඇයි ඔයලගෙත් මගේ වගේ දෙපළ නැති වුණාද තම්සලට හොඳ ඇඟවල් තිනව මට හොඳ මොලයක් තිනව අපි එකට සටන් කරමු අපිට නැති වෙන දෙයක් නැති නිසා අපි එහෙම කරමු මොකද ඔය තම්සල ඔහම රවාගෙන ඉන්නේ අයියේ මුන් ඉන්න විදිහ නම් එච්චර හරි නෑ සැර කෑමක් වගේ ඒ විසිල් කරන ඉක්මනට විසිල් කරාට වැඩක් වෙන්නේ නෑ ඒක පිටට හෙන්න අපි දෙන්නේ නෑ ඉන්නක දුනොත් මගේ දේපළ නැති වෙන්න. ඒ මුළු රෑම ගත වෙලා යනවා. මං කොහොමද ඒක එක අස්සලකින් නැති කරගත්තේ? ඔක්කා මටත් ඒක හිතා ගන්න බැහැ. ඇඳුම් නම් පිළිවෙලයි. බොඩිය නම් අපිලිවෙලයි. මට ලස්සනට ගැහුවනේ. ඔව් ඔක්කා මටත් එයා ළඟ ට්‍රේනින් වෙන්න හිතෙනවා. චොක්ලට් කනවද? විසි කරපන්. විසි කරපන්. මට ඕක දකිද්දි මගේ නැතිවෙච්ච දේපළ මතක් වෙනවා. අම්මා. ඇයි මෙතන වඩිලා ඉන්නේ? එයාලා මෙතන ඉඳන් ඉන්න කියපු නිසා. යාලා ඇතුළට යන මිනිස්සුන්ට ගහනවද? ඇයියාලා ගහන්නේ? අපි මොන වරදක් කළාටද? ඔයා ඇතුළට ගියාම මොකද උනේ කියන්නකෝ. අපි මුකුත්ම කියන්නේ නැහැ. ඔයා ඇතුළට ගියපු ගමන් කියයි අස්සම් කරන්න කියලා. අස්සන දාපු ගමන් චොක්ලට් එකක් දෙයි. එච්චරයි. මාර් ටොයිස්. පර්සන්ටේජ් එක හරියට කතා කරගත්තද? ඔයාට පුළුවන් ඕනම දෙයක් අහන්න. ඒත් ඔයාට අස්සන්නම් කරන්න වෙනවා. අයියේ පැනක් ගෙනවනේ. ඈන් මුද්ද චොක්ලට් හැමදේම ඇතුළේ තියෙනවා. යන්න. කොහොමද නායක ලොක්කා? එන්න රාජ්පුත්. ඔරාසන් කොල්ලකෑම්, හොර પાස්පෝට්, උසාවි මුද්දර හැමදේම කරනවනේ. ගොඩක් සල්ලි ඇතිනේ. ඔබතුමා විනාඩියක් දුන්නොත් මෙයා ඔයාගේ අස්සනේ වගේම ගහනදී. ඒ කටවාන මම මොකටද ලොක්කා අස්සන ගන්නේ?
මංගුන්දර අම්බ කරන නායක ලොක්කා අන්න ඒකයි මං ඔයාලට කතා කරේ අයියා පර්සන්ටේජ් ගැන කතා කරන්න මට චොකලට් එකක් දෙන්නකෝ ඇතුළේ දෙයි ගිහින් අරගන්න අර නායක ලොක්කා චොකලට් ගත්තට පස්සේ හම්බෙන්න ඕනේද ඕනේ හැමදේම වෙන්නේ ලස්සනට පිළිවෙලට එයා දැන් චොකලට් එක ගන්න ඇති කන්ග්‍රැට්ස් ඔයාගේ හැම දීපලක්ම මද තෙරේසාර මුදලට පිරිනෙමු මොනවද තවසු මේ කියන්නේ මම මොකටද මගේ මුදල් පෝජා කරන්නේ මම විරුද්ධයි ලොක්කා අන්න සංකීති පටන් ගත්තා උගේ ඇඟත් හොඳ නෑ පහු අහිංසකයා අම්මෝ අයියෝ අම්මෝ මෙතනට හරි ඇවිද කරවවා ඉන්නට පුළුවන් ඉද මෙතනට හරි ඇවිදගෙන ඉන්න අතම වැටෙද්ද නැන්නේ මොනවද අයියේ එයා මට තුල වෙන දේ ගැන කිව්වේ නැත්ද ඔඩි මිස් කෝල් එකක් ගැවුවනම මාරු වෙනවනේ ඔව් ඔයා එනං අනික් කට්ටේට මිස් කෝල් එකක් දෙන්න නෑ ඕනේ නෑ අපිට වෙච්ච දේ එයාලට තුනද දැක්ක නේද හැංගීම් බර සමානකම සද්ද නැතු හිටපන් හරි ඒ අර චොකලට් එක දීප මං එනවා මොකද අප්පා මේ පොඩි යවගේ චොකලට් කන්නේ ඒ ඇතුළට ගියන් පස්සේ යාළු සලකන්නේ අපිට පොඩි ළමයි වගේ තමයි එයාලට කිසි ගාණක් නෑ අපි මැරෙදවත් කියලා ඇතුළට ගිහලා අස්සනක් දාලා චොකලට් එකක් කාලා එන්න ඉක්මනට අම්මෝ අයියෝ අයියෝ ඒ රාජු මිනිහ කෙට්ටුනත් තේ මාර ෆිට් වගේ බලපන් කොහෙ නැහැ එයාලා ගහන්නේ පොඩි සයිස් එක ඇටියට එහෙනම් එයාලා ඔයාට හම්බානක නිලන්න එපා අම්මෝ ඔයාලා චොකලට් කන කිව්වා ඒ සෞස් එකම කන කිව්වේ නේ අපි කොහෙට ඇතුළට යනවද වෙල්කම් රාජා ඈ මොකද අයියෝ ඔයාලා ඇතුළට යන්න හොඳට හිටියනේ දැන් මේ එලීට ඇවිල්ලා නිකන් මල්ලමිනි වගේනේ ඇතුළට ගහනවද ඇයි අපිට ගහන්නේ ඇඟට අමාරුන හොස්පිටල් යනවනේ කවුරුහරි ට්‍රෙඩ්මිල් එක යන්න කිව්වොත් කොහොමද ඇඟට දැනෙන්නේ ඒ වගේ එයාලා අපිට ෆෘට් ජූස් දෙනවා මෙයාලා අපිට චොක්ලට් දෙනවා එච්චරයි දැන් ඇතුළට යන්න මට නම් සැකයි වගේ මං ඔයාලා පස්සේ හම්බෙන්න ෆෝන් එක වැඩ නැහැ අයියේ අන්න මිනිහා පැන ගන්නවා අනේ අයියේ බේර ගන්න අයියේ අනේ අයියේ බේර ගන්න අම්මෝ ඇති අන්ත මම හිතුවා මිනිහා පැල්ලෙයි කියලා ඔයාට හැපිද අපි නැති වෙලා ගියොත් අසල් වැසියෝ නැති වෙන්න ඕනේ ඒක තමයි අපේ රටේ හැටි I love you රජා මෙතන ඔක්කොම ඉන්නවද කවුරු හරි බේරුණාද බේරුණා නම් දැම්ම කියන ලොක්කට කියන්න ඕනේ කවුරු ඉන්නද හැමෝම කුණාටුවට අහුවෙච්ච ගස් වගේ එයි අයියා අතුලට කතා කරමු අපි කොහොමද එන්නේ කාගේවත් කකුල් හොඳ තත්ත්වක නැහැ මෙතන ඔක්කොම ඉන්නේ ඩයබටික් ලෙඩ්ඩු ඔයාලා තා පරක්කු කරොත් එහෙම අපි මැරෙලෙයි අපි ඉක්මනට ගෙදර යවන්න බල එනවද අයියව එවන්නද එපා අපි කොහම හරි අතුලට එන්න දැම්ම එනවා අම්මා අයියෝ රීදෙනවා मरला යන්න මිනිහා මැරේකත් අපරාධකාරයෙක්වත් නෙමෙයි මිනිහට හැමතැනීම පිළිගැනීම තියෙනවා හැමෝ මාදරේ තමුසල වැඩ පෙන්නන්න ගියොත් තමුසලයි අපි ඔක්කොම ඉවරයි අයියෝ බය වෙන්නේ උත් මිනිහෙක් නේද අපි කක ගැස්සුවාම උට වදින්නේ තුණ්ඩ තමයි ඒ කරන දේ පරිස්සමෙන් කරන්න මිනිහා කොහෙද මේ වෙලාවෙ ඉන්නේ කොළණිය කසා දෙක දැන් මේ යන්න नू गड़ी गड़ी के बत्ते ने रेडी रेडी दावत की ए आड़े इड़ा रास पुंटु गोड़ा चाटु चुसु पुंटु थोड़ा थोड़ा अंदमंत देख ले गोड़ अय्या बारमंटे ये ऊरे अरन बारु मंचम नेल्लूरे मलड़ी लड़ी हौरा की बड़ी बड़ी आंध्रा की नू गड़ी गड़ी के पत्ते ने रेडी रेडी दावत की ए आड़े इड़ा रास कुंटु गोड़ा चाटु चुसु कुंटु थोड़ा थोड़ा अंदमंत देख ले बोल ऐसे याट कुस्ते सिंगूरे मन गुड़ा रमिंका गुंटूरे
on, come on, oh gunta, gum gum akulo pa gunta. Agar dupulo, pogar dipula, pehla ratulo, pane saleya. Cham cham akulo re anta, cham cham akule cheyista. Agaru babulo, bagaru di bila, shaba shaba bila, chale chale. Ni adi dadi pegarachi, ne hada udi padi vacha. Ni judi judi andiste, na tada kane chupista. मरण प्रयोजन सत्यकिन
එදා දෙවියන් මාව බේරගත්තා. ඇමතුවා මැරුවේ මන් නෙමෙයි කියලා ඔක්කො නොකර නීතියට අහු වෙන්නෙත් නැතුව මේ පාරෙන් මරණයකට අභියෝගයක් වුණා. අම්මයාම ඒයි කොහෙද යන්නේ? ඔය කල්කටා ට්‍රේන් එකනේ. එහෙට තමයි යන්න ඕනේ. එහෙට යන්න මොකටද? කියන්න. නායක් බොස්. ඔයාව හම්බෙන්න කවුද ඇවිල්ලා? කවුද? කවුද චෙරි කියලා කෙනෙක්? හයි, මගේ නම චෙරි. සිද්ධාර්ථ. මං වාගෙන කේවෝ නිසා හම්බෙන්න හිතුණා. මොකටද? එක පැත්තක පොලිසිය, තව පැත්තක එයා මරලා දාපු මිනිස්සු, තව පැත්තක එයාව මරන්න ඉන්න මිනිස්සු. අපි වගේ අහිංසක මිනිස්සු මේ වගේ දරුණු අයත් එක්ක කොහොමද හැප්පෙන්නේ? කොහොමද රාහුත් අයියේ? කොහෙද තමසෙයිටි? මම මේ ඇවිද ගන්න පුළුවන් උනක මන් තමයි ආවේ. ඔබතුමා බය වෙන්න එපා. හොඳ ඇට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. මේ දවස්වල මිනිස්සුන්ට මේ වගේ චූටි කට්ටක් වෙන්නත් විස වෙලා මැරලා යනවා. ඒත් ඔයාලා මෙච්චර ලොකු හෙල්ලකින් ඇල්ලත් ඔය ජීවත් වෙනවනේ අයියේ. ඉතින් ඔයාලට කිසි දෙයක් වෙන්නේ නැහැ. හරියට හරි. මිනිහා ඇමතිව මරපු සැකේට හිර වෙලා ඉන්නේ. එතකොට දැන් ඔයාට අනපු සාක්ෂිත් තියෙනවා. මිනිහාට මරණ දඬුවම් තමයි දැන් ලැබෙන්නේ. ඒක හරි. ඒත් මට තාම සැකයි. මොකටත් අපේ මිනිසුන්ට කියන්න මිනිහව උසාවි දාන්න කලින් මරන්න. ඒක කරන්න බෑ සර්. ඇයි? මිනිහව වට කරගෙන මිනිසු කොච්චර ඉදින්ද දන්නේ. මිනිහව දාස් ගානක් වට කරගෙන ඉඳි. මිනිසු ලක්ෂයක් එයාගේ ආරක්ෂාවට යාවට යනවා. අපිට මොකුත් කරන්න හම්බෙන්නේ නැහැ. කෙක්කගේ පෙන්නට මිනිහට සෑහෙන මිනිස්සු ඉන්නවා. මිනිස්සු ඉන්නේ කරන වැඩවලින් මිසක් වයස මත නෙවෙයි. මම වෙන්නේ පලොක්ක. මුන්ට මුකුත් කරන්න බෑ. බිලියන ගාණක් ආවත් නඩුකාරට පිටින් යන්න බෑ. මිනිහට එල්ලුම් ගාම තමයි. ඒ ඇත්තද ඔයාට මරණ දඬුවම් දෙනවයි කියන්නේ? ඔයාලා දුක් වෙන්නේ මම මැරෙන්න යන එකට. ඒත් මට දුක අරු තාම ජීවත් වෙලා ඉන්නේ ගැනයි. ඔයාට මුකුත් වෙන්නේ නැහැ මස්සෙනා. මිනී මෝ ඇමතිතුමාගේ මරණයේ සැකකරුවේ ඒ වගේම DIG ව ටැක්සි සෙත්ව බද්වේල්ව පරිගැනීමේ චේතනාවෙන් මරලා දාලා තියෙනවා. ඒ වගේම අපේ රාවත් ඇමතිතුමාවත් මරන්න යනකොට අපි ඔහු අත්අඩංගුවට ගත්තා. අපි මේ උසාවියෙන් ඉල්ලා සිටින්නේ ඔහු කරපු වැරදිවලට ඔහුට මරණ දඬුවම් ලබා දෙන්න කියලා. ඔබ පිළිගන්නවද මේ අපරාධ සිදු කළා කියලා? එයා පිළිගත්තත් නැත්නම් එයාගේ මොකටද අහන්නේ? මං ගාව ඒකට සාක්ෂි තියෙනවා. උසාවියේ කාලේ නාසිදු කර ඌට මරණ දඬුවම් ලබා දෙන්න. අට වහගන්න. උසාවියට නීති දිනනවා. ඔයා කියන්නේ ඒව පිළිගන්නවද? පිළිගන්නවා සර්. මමයි ඒ අපරාධ කරේ. ඔහු තමන් කළ වරද පිළිගැනීම නිසා 302 වෙනි වගන්තිය සහ 307 වෙනි වගන්තිය අනුව ඔහුට මරණ දඬුවම් නියම ස්වාමීනි. මේ කවුද ලොක්කා? දෙන්නම එක වගේ ඉනි. මූද එතකොට ඇත්තම නායක. මට නිකන් මෙන්ටල් වගේ. හරියට නිකන් 3D ෆිල්ම් එකක් කන්නට නේතු බලනවා වගේ. අපේ යාට ගෙදර යන්න කිව්වනේ. ඇයි අපෝ ඉන්නේ? අයිබෝන් සර්. ඔයා කවුද? ඔයත් මෙයා වගේමනේ. මගේ නම සිද්ධාර්ථ නායක්. ඒ මිනිමරුම කලේ මම. නෑ ස්වාමීනි. මමයි සිද්ධාර්ථ නායක්.
මං හිතන්නේ මෙයා මගේ ෆෑන් කෙනෙක්. මං වගේම ඇදගෙන මෙහෙට ඇවිල්ලා මගේ අපරාධය එයාගේ පිටපටව ගන්නවා. නෑ ස්වාමීනි. මෙයයි මගේ ෆෑන්. එයා මං වගේ ඇඳගෙන මෙහෙට ඇවිල්ලා අපරාධය එයාගේ පිටපටව ගන්න හදන්නේ. මෙයන්න. මාව බේර ගන්න ඔයාගේ ජීවිතේ විනාශ කර ගන්න හදන්න එපා. මං කියන්නේත් ඒකමයි. ඔයාගේ ජීවිතේ විනාශ කර ගන්න. මේ මොන මගුලක්ද? ඔයා නායක නම් මෙයා කවුද? මගේ රසිකෙක්. එයි. රසිකෙන් නම් තමුසේගේ නම මොකද්ද? සිද්ධාර්ථ නායක්. නෝ 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 නෝ. මමයි සිද්ධාර්ථ නායක්. නෑ මම. නෑ මම. මමයි සිද්ධාර්ථ නායක්. මමයි සිද්ධාර්ථ නායක්. ස්වාමීනි. මං දන්නවා කවුද මට ඇන්නේ කියලා. මට ඇන්නේ මෙයා. මෙයා තමයි නායක. මෙයා වෙල්ලල මරන්න. නෑ නෑ ස්වාමීනි. එයාල ටිකක් පැටලිලා. ඔබතුමා එයා විනාඩි 5කට එළියට යවනවා නම් මං කැමති පර්සනලි කතා කරන්න. කුසාවේ විනාඩි 5කට කල් දමනවා. ෂී. කවුරුත් මේ වගේ දෙයක් හිතුවද? මේ කාරෙන් ටිකක් වැස්ස නිසා ක්‍රිකට් මැච් එකක් දින්න වගේ. මොන විකාරයක්ද මේ මගුලේ යන්නේ? කවුද මේ ආපු අනිත් මිනිහා? එයා හයිද්‍රාබාද් වල කෙනෙක්. සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක්. මුලින් මෙයා තමයි අත්අඩංගුවට ගත්තේ. ඔයා මිනිහව කලින්ම දැක්කද? ඔව් සර්. අල්ලගෙන පස්සේ අතල්ලා දැම්මා. අහිංසකෙක්නේ. ෂී. තමුසේ කවුද CBI එකේ ඔෆිසර් කෙනෙක් කරේ? ගණන් ගන්නපා සර්. සර්. අපි මේ ගැන හොඳට හිතන්න ඕනේ. සමහර විට දෙන්න තැන් දෙක මාරු කරගන්න පුළුවන්. හොඳට කල්පනාවෙන් ඉන්න. දැන් කියන්න. කවුද මේ දෙන්නගෙන් ඔයාලට ඇන්නේ? අනිවාර්යෙන් මුන් දෙන්න මාරු වෙලා ඇති. මේ විදියා. ඉස්සෙල්ලා කිව්වේ මෙයා කියලා. මොකක්? මෙයාල මාරුන් නැද්ද? මාරුන් නැහැ. මොඩාරක. එන දෙන්නෝ මෙල්ලලා දාන්න. දෙන්නෝ මෙල්ලලා දාන්න. එතකොට ප්‍රශ්නේ ඉවරයිනේ. මුන් දෙන්නෝ මෙල්ලලා දාන්න. එස්සබ්ද වන්න. ඔබගේ තනතුරු අනුව හැසිරීම කිසිම වගකීමක් නැහැ. අපරාධකාරයෝ දහස් ගණනක් බේරිලා ගියත් අහිංසක මිනිහෙකුට දඬුවම් කරන එක වැරදි. මේ ප්‍රශ්නේ නම් විසඳන්න බෑ. විසඳන්න බෑ. දඬුවම ලබා දීමට මිනිමරුව හඳුනාගත යුතුයි. මම CBI කාර්යාලයට නියෝග කරනවා මොව්ව යාළුවන් සහ පවුලේ සමාජිකයන් සමග නිවාස අඩස්සියේ තබා නියම මිනිමරුව කවුරුන්ද යන්න හඳුනා ගන්නට ලෙස. ඒ සඳහා දින 10ක් කල් දෙන්න. යාලගේ පස්සෙන් ගියා යාල. දැන් යාලගේ පස්සෙන් යන එක වැඩක් නැහැ. නිර්භීත මිනිහට මොලේ තියෙන එක හම්බුනම CBI එකට තියා CID එකටවත් කරන්න දෙයක් නැහැ. මං කියන දේ අහලා දැන්ම යන්න. Going. මං දන්නේ ඔයාගේ පුතාට කොහොම ස්තුති කරන්නද කියලා. ඔයා නම් දෙවි කෙනෙක්. දුවේ. අපි ඔක්කොම මිනිස්සු දුවේ. අපි එකිනෙකාට උදව් කරගන්න ඕන. Hey. කමුසේ බේරුණා කියලා හිතාගෙන දයන්නේ. තව දවස් 10කින් අපේ නඩුව ඒ නඩුවට මම මේ උසාවියට ඉදිරිපත් වෙනවා. ඒ තමුසේ ඉදිරිපත් වෙන්නේ. තමුසේ මැරෙනවා. මට පේන්නේ අර එන මිනිහා තමයි නායක. නෑ මම. ඔයා නායක නම් ඇයි අර අරම කරේ? යා නිකන් හිටිය නිසා මම යවුවා. ආ. එතකොට අරේද ඔයගේ බෑන. CBI එකේ වෙලා ඔයාට අඳුර ගන්න බැරි එකේ CEO වෙලා මං කොහමද අඳුර ගන්නෙ අම්මෝ මේ ප්‍රශ්න නම් කොහොමද විසඳන්න බෑ කොහොමදවත් බෑ සර් සිලා අයියෝ කලබල වෙන්න එපා ඔයාට පුළුවන් ඕන මිනිහෙක් එක ෆයිට් කරන්න ඒ වාසනාවන්ත මිනිහත් එක්ක බෑ අපි ඌව මරලා ගඟට දැම්මා ඒත් දැන් දෙන්නෙක් වෙලා ඇවිල්ලා ලොක්කා මං කියන දේ අහන්න ඔයා පොලිසියට ගිහිල්ලා කියන්නේ ඔයාටයි නායක ලොක්කටයි කිසිම සම්බන්ධයක් නැහැ කියලා. මම රාවත් නෙමෙයි මං කල්කටාවෙන් යනවා කියලා කියන්නේ. ඔයා ඉන්දියාවේ නෙමෙයි ජමයිකාවේ කියලා කියන්නේ. අනිත් එක මේ කේස් එක වහලා දාලා ඔයා පැනලා යන්න. ඒක තමයි හොඳම විදිය. ඒ කොහොමද කරන්නේ? අපිනේ නඩුව දැම්මේ. අපිට වෙනවා නායක කවුද කියලා එයාලා කටින්ම පාපෝච්චාර කරගන්න. එයි හයිද්‍රාබාද් වල ඉන්න චෙරීගේ නෑදෑයෝ ටික එක්කන් එන්න. උන්ට වද දෙනකොට නායක්ම ඇවිල්ලා ඇත්ත පිළිගනි. තමුසලා කවුද? තමුසලා ගෙදුව චරිතේ නේද ආදරේ කරේ? ඔව් එහෙම තමයි. ඇයි? රාවත් අපට කිව්වා තමුසලාවත් කල්කටා වලට අරන් එන්න කියලා. එයාලගේ ලව් ස්ටෝරිය කල්කටා වෙනුත් දන්නවද? කවුද එතකොට මේ රාව? ඒ විස්තර වැඩක් නෑ වරෙන් යන්න. ඒ මොන හයියකින්ද තමුසේ අපේ ලොක්කට තර්ජනය කරන්නේ? අපෙන් මැරියෝ තමයි ඕන දෙයකට අපි තොට්ටුයි. ඒ නවත්තන්න ඕක පල්ලෙහාට. මොන මගුලක්ද ඒක කියවන්නේ? පේන්නේ නැද්ද මගේ හැටි? අයියේ නායකගේ මිනිස්සු ආවා. රාවත්ගේ මිනිස්සුකෝ එයාලා පැනලා ගියා. ඔයාලා අපිත් එක්ක යන්නේ නැහැ. මෙහි ආරක්ෂාව නැහැ. ඔයාලා එක්ක යන්න
කවුද ඔයාලා අපි නායක අයගේ මිනිස්සු ඒ කවුද ඒ කල්කටාවට ගියාම තේරෙයි කියන්නේ ඔයාගේ දුවට එන්න කියලා ඉක්මනට ඒ දුවට කතා කරන්නේ චරිත් අපිත් එක්ක ඉන්නේ ඕහෝ මිනිහත් එහෙදි ඉන්නේ දුවේ කල්කටා යන්න වෙනව එන්න පල්ලෙහාට චරි කොහෙදයි මේ කොහෙද යති ඔකා වෙල්කම් Welcome to Calcutta. Tamusila ape gede taapu dawasinda unneema maha moosala weda. Dan mokotada me hetenna kiwwe? Baya wennepa. Ape naayaka innakan oyalata kisi karadayak wenna. Naayaka naayaka. Mona magultoda oy tamusa apita arakshawa denne? Kalabala wennepa. Attama maayawa dakkot oyala korawi. Me tikata apita sitike ekak dala inna ona. Tama tikak kal yanakota apita ratak dala yanne wei. Cheri. Balanda ko. Meya kohomada api issara mehen bada ganni? Mala piriyai. Karume tamai lokumaame. Excuse me. මම චෙරි නෙමෙයි. මොකක්? මම චෙරි නෙමෙයි. ඇයි යා කියන්නේ චෙරි නෙමෙයි කියලා? බලාගෙන ඉමු. වෙන මොනා කරන්නද? කොහමද? ඔයාලගේ ගමන හොඳයිද? ඒක අපේ උම්මනාවට නෙමෙයි නේද ආවේ? ඔයාලා චෙරිගේ පවුලේ අය වගේනේ. ඔයාගේ නම මොකද්ද? මගේ නම අමිතාබ් බච්චන්. එතකොට මේ අභිෂේක් බච්චන්. මේක પાස්පෝර්ට් අලුත් කරන දනද්ද? මොන මගුලටද අපේ නම ආන්නේ? ජිලේබි. සර්. මෙයාට මතක නැති වෙලා? මතක නැති වෙලා නම් මොන මගුලටද ඔයාලා මෙහෙට ගේන්නේ? ඔයාලගේ ඔළුව හරවන්නකෝ. Hi. Hello. Hello. Mamai Cherry. ඇත්තමයි නේ? බදාගෙන බලන්නකෝ. ලොකු මාමේ මෙයා තමයි චෙරි කන්ෆර්ම් අපි දැක්කා ඔකගේ පොඩ්ඩක් අයින් වෙලා ඉන්න එන කරුමයක් ඕකා නෝතෝ කී දිනක වදාගනිද දන්නේ මේ ලෝකේ එක වගේ හත් දෙනෙක් ඉන්නවලු උඹ කටවන් ඉඳපත් තට්ටය එකක් දෙන්න උනා තව පස් දෙනෙක් එම આવොත් එහ මොනාරි දන්නේ මේ මොකද වෙන්නේ අම්මයි තාත්තා ඇතුලේ ඉන්නවා එයාලා හැමදේම කියයි යන්න හරි මොකද ලොකු මාමේ ඔච්චර බොන්නේ මෙහෙම බොනව ඇරෙන්න වෙන මොනවා කරන්නද සර් මම ඔයාලට දෙයක් කියන්නද මේ කිසි දෙයක් වෙන්නේ නැහැ නේ මෙයා මට නංගි දුන්නා නම් කලබල වෙන්න එපා එහෙනම් අපි හම්බෙන්නේ වෙඩින් එකේදීනේ කේසිය අවුලක් වෙන්නේ නැහැ එහෙනම් මං කියන්නේ බොරුද කියලා ඔයාලම හිතලා බලන්නකො පොඩ්ඩක් එහෙනම් ඔයාලටයි මටයි දෙකොල්ලටම සැනසීමෙන් ඉන්න දෙන්න ඒ මට ගෙහුවේ ලොක්කා ගොන් හරකා තමුසගේ නංගි සුරංගනාවියක් කියලාද හිතන් ඉන්නේ ඇයි එයා මට බන්දල දුන්නේ නැත්තේ මං කොහොමද මේ නාගේව නංගිට බන්දල ආ තමුස හිතාගෙන ඉන්නේ තමුසගේ නංගිට හොඳ නළු එක බන්දල දෙන්නද තමුස හිතන් ඉන්නේ තමුසගේ නංගියට කෑල්ල කියලාද ලොකු මාමේ මොකද මට ආයෙම බැටළුණානේ චෙරී කියලා හිතලා සිද්දුව ඉම්බා එයා මං ගැන වැරදියට හිතන්නේ නැති එයාට පොඩක් කියනවාද ඇත්තද මම බ්‍රෝකර් කෙනෙක් වගේ පේනවද මම බ්‍රෝකරවඩත් කරන්න ඕනේද අකේ මාර කරුමේ අකේ මං සිද්දු කියලා හිතලා බාත්รูම් එකේ දොර ඇරියා ඒත් බලනකොට හිටියේ චෙරී කමක් නැහැ බාත්รูම් එකට යන්නේ නැතුව බෙඩ්රූම් එකට යන්නකෝ මං කලින් දවසේ ගියා එදන් මට බැටළුණානේ අයියේ ගානිතුමා හැමෝටම 100 කෙනෙක් වුණා වගේ ඔයත් මාමා කෙනෙක් වෙන්න දෙනව බෝතල් පාරක් මම ඔන කුඩු වෙන්න ඒයි ජිලේබි සර් මෙයාලට පෙන්නන්න මෙයාලගේ හරි කොල්ල කවුද කියලා මේ දෙන්නටවත් ඒක බැරිච්ච එක මං කොහොමද කරන්නේ තමුසුරි විතරනේ මේ සිද්ධ වෙන දේවල් ගැන අදහසක් තියෙන්නේ යනවා හරි සර් අපි යමු පව් ජිලේබි අපි මාස 6ක් එයාලගේ පිටිපස්සේ පැන්නුවා එයාලා අපිව විනාඩි භාගෙන් ගුණා කළා මේ යන විදියට නම් මට පේන්නේ එයාලගේ ටාගට් එක හරි එනකන් දෙන්නම හැමෝටම නායකයා වෙයි එතකොට මෙයාලා එයාලගේ නිලියෝ වෙයි ढोलक दिल दंदन दन बीट मार ए ए नायक सबका सुखदायक और लागिंदी नजर पर गिंदी प्रेशर आ जा रे आटे नो राजा रे इस पेट नु किस पेट रे हे नायक Hey
क्या जबरदस्त है नुबना दोस्त है नुबना आती है बोलो यार पंता रासिना है परवाने सुनम लपूसिना है असर डाला सरदार ने बिट्टा है चुट्टा है नया वन में किलीला इवना है मैं तेरी फैन है ओए नुगुना मैन है नीनू नी क्वीन है ना जगते साम्राज्य जीतना है ना सिकुल सिंहासन में सिना है कंडे से अच्छा है दरवे से मिच्छा है पूरा देते प्रतिरोज पंडगे है अपने नायक खाल लगाने दीजिए कम क्रम में तुम नहीं करा ऐ तुम से लाज आवे मैं रहने पाई है मम्मा की हिला अलग अलग इन्हें दिया नया मिस्टर रावत हाँ नियम आधार साथ दिन ना हम एक बार ही वर्या करा वो कहते क्या ना हेलो ए नायक मंदा ना तुम से मिनी सूट आज रही कीला कल घटाया कर कम मिलटे इन्हें दहाया के तुरत वारे ऐ मना ता स्कूल ला माई देसी याक बोम बेटा हुए ला मर ले आई वो कदे इसको लमाई मरना गुहा में चरिक मंटावे बेर गंडे दावे माल लमाई मरना क्या तमसे डे बोरुआ क्यों है तमसे कुमारी में डावने मेरे तमसे में मरण डाबी का हो प्लान निका माँ मेरे वक्त लड़क पिन्ने मामा नायक ने मे चेरी ऐतद ओके तमसे गुस्सा भी दिखी हुई नहीं थी अरवापा मन ताऊ पड़ी शक क्या दिन न द तमसे कता करे नायक टर ए तू उत्तर दूँ ने मामा नायक क्या ने मगे साउदर एक ने मे या होंद मिनी एक तमसे नारक मिनी एक तमसे में मरण ने आजीवत तेन नोनी तो या भी ने मेरेन मन लैस्ती लावे आहे मल तमसे की आशा वे कद इन हम मंगे आशा इष्ट कर ले देना आपके मगे फोन ने को मंदन ने मंगोम देखता नहीं। What? The motorcycle is dinner. हवा तो मराई की।
නායක කිවරයි ආ නායක නරිලා ඒ අයියේ අනියමයි අයියේ එන අපි මුවත් මරලා දාමු නැත්තම් මිනිස්සු මුව නායකය කරගනි දැම්ම මරලා දාමු නේද ඒයි මිනිහා මැරිලා ගියා තමුසේ කැලියොල්ට පුරයි ඒයි මූතර බෝම්බ ජැකට් එක ගන්නවා Happy Death Day. දැන් පෙන්වන්න චෙරේකින් කෑවම කොහොමද बोम्ब जगट्टे का रेटन गानी अब इधर चॉकलेट का ये आटा जगट्टे का मैं अलग बॉडी नंता में हेल्वे नो ये जीवन तुना के लिए किसी प्रयोजन के लिए नहीं मैं तेरा मुकुट नहीं कोहे दरावत सर यहाँ पिपर लगिया सर पुपुर लगिया ओ सर पुपुर लगिया पुपुर लगिया की वे मालवेडी लग कुकी यह मालवेडी लग करे उन्हाना क्या लग कर दाखिन न दीप्पा ए हम बात नहीं सर हाउ दे आठ हम करे नायक क्या तमाई दें मेरे नायक को देने की ना मुने नायक क्या ऐसे में क्या नाम है अटवागन वो अभी मोड़ खटटी का परिसंग कर गन यह मन इतना सीबीआई की नतर वे नहीं मम्मू को दन्ना सर එහෙනම් තමුසලා මෙතන මොනවද කරන්නේ සර් මට දැනගන්න ලැබුණා හන්දි රුදාවට හොඳ වෙදෙක් ඉන්නවා කියලා ඒකයි මෙහෙට ආවේ සර් හන්දි වෙදෙක් හොයාගෙන මොකද ගරාජ් එකට ආවේ පාර්ට්ස් හොයන්නද සර් මූ ඇවිල්ලා මම මෝඩෙක් වෙදෙක් හොයන්න කියලා මාව ගරාජ් එකට එක්කන් ආව සර් මම උඹට කිව්වා මෙහෙ ඇති වෙදෙක් නැහැ කියලා වරෙන් යන්න දැන් වෙදා හොයාගන්න මම දැන් මෝඩ හරකෙක් වෙදෙක් හොයාගන්න සර් ඒකේ පිබිලා ගියා සාක්ෂිකාරෝ පැනලා ගියා කිසිම සාක්ෂියක් නැහැ මෙහෙම දෙයක් තියෙනවා සර් සාක්ෂි නැති වුණාම කේස් එක වහලා දාන්න වෙනවා අපි හැමදේම අමතක කරලා අඩියක් ගහමු සාක්ෂි නැතුනම වෙන්නේ කේස් එක වහලා දාන්න गजलक्ष्मी मम्मी देंगे ना ए जिलेबी सर मटे इतने हम प्लास्टिक में इवराई वागी हैदराबाद जाने का लिंक किया ने तामुनो तीन ना दें मामा यंदे लोग मामी दें तीन का शादी वर करा यार तेरे का मावत बंदा ना कुसर ए शादी करने का तावत मंग वो मरो था ने करा करने बने तेरी भैया माँ बेर कंड लोकुलिस के अगता
මට ඔයාව අමතක වෙන්නේ නැහැ. බ්‍රදර්, ඔයාව වෙනුවෙන් විතරක් නෙමෙයි. මම මේක කරේ මගේ ආදරේ වෙනුවෙන්. පරිස්සමෙන්. හොඳද? Thank you.